අයිබෝන් සුබ දැසනක් අප්‍රේල් මාසේ 25 වෙනිදා සිකුරාද දවසේ විඳින දැසන ආරම්භ කරන්න සූදානම් වෙනවා. දැන් අප්‍රේල් මාසේ 25ද. එතකොට ඔන්න ඔබට තේරෙනවා. කාලය ගත වෙනවා ඉක්මනට 2014 වර්ෂයේ පටන් ගත්තේ මම හිතනවා ඊයේ පෙරේද වගේ. සාමාන්‍ය හිතලා බලනකොට ඉතින් අපිට මේ කාලය යනවා දැනෙන්නේ නැහැ. අපි වැඩ කටයුතු බොහොම හොඳින් කරගන්න අවශ්‍යයි. හොඳට හිතලා මතලා බොහොම හොඳින් කාලය කළමනාකරණය කරගෙන. දැන් මේ ඔය කතා කරන අනාතරේ මට පොඩ්ඩක් උදේම කියන්න හිතෙනවා මේ විඳීම සහ විඳවීම පිළිබඳව ජීවිතේ. මොකද හේතුව දැන් අපි කොච්චර කාර්යබහුල වුණත් අපි ජීවිතේ හැමදාම අර දුක්ක දෝමනස්යන් හිතේ පුරවාගෙන ජීවත් වෙනට වඩා සතුටින් නිරන්තරයෙන් සතුට කියන එක හිතට උපදවා ගන්න උත්සාහ කරොත් එහෙනම් මම හිතනවා ඒක යහපත් ආකාරයට කාරණාවක් වෙයි ජීවිතේට. මොකද හේතුව අර විඳිනවට වඩා විඳවන පිරිසක් වර්තමානයේ අපි දකිනවා ඔය කාර්යබහුලත්වයත් එක්ක. ඒ නිසා මේ සියල්ලක් සමබරව තමයි කටයුතු කරන අටලෝ දහමින් කම්පිත නොවි හැම මොහොතකම අපි බෞද්ධයන් ඉදිරි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද මේ ධර්මයට එක්ක ඉඳගෙන අනිත් ආගම්වල මේ ධර්මයන් වලටත් එක්ක ජීවිතය ගත කරන එක වටිනවා. ඉතින් කොහොමද සිකුරාද දවස ඔබ දන්නා බොහොම විනෝදාත්මක ආකාරයට අපි ගත කරන සූදානම් වෙන්නේ විඳ දාසන තුල විශේෂයෙන්ම පළවෙනි වතාවට අපි අද දවසේදී මම හිතනවා ප්‍රථම වතාවටයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. තමගේ ජන්ම පත්‍රය පරීක්ෂා කරවගන්න ඊට පස්සේ අපි සංගීතයත් එක්ක බොහොම ලෙන්ගතුකමින් යුක්තව මුසු වෙනවා. ඉතින් මේ සියලු කාරණාත් එක්ක අද දවසේ විඳින දාසන ආරම්භ කරනවා. අද දවසේ කවුද ඇවිල්ලා ඉන්න කලාකාරිනිය අපි මං හිතනවා ආදරය කරන චරිතයක් තෙසරා ජයවර්ධන ආයුබෝවන් සුබදේශනක් ආයුබෝවන් සුබදේශනක් පළවෙනි වතාවට තමයි මං හිතන්නේ අද දවසේ සම්බන්ධ වෙන්නේ. තවත් කතා කරන්න ගොඩක් තියෙනවා කරුණු කරන මොකද හේතුව මේ පළවෙනි දවසත් එක්ක මේ වැඩසටහන බලලා ඇති මොකද හිතෙන්නේ කියලා දැනගන්නත් ඕනේ. ඊට කලින් මම යන ලක්ෂණ නැග මහත්මයා හඳුනා දෙන්න ආයුබෝවන් සුබදේශනක් ආයුබෝවන් සුබදේශනක් සුබුරුදු ලෙන්ගතු හිතවත හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා මේ විදිහට අපේ කලාකරුවන්ගේ කලාකාරණියන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කරනවා. හරි තෙසරා පළවෙනි වතාව පළවෙනි වතාව දැකලා තියෙනවා මං හිතන්නේ දැකලා තියෙනවා කියනවා මං ඔව් මේ වැඩසටහන කොහොම හරි බලන වැඩසටහනක් මොකද මම ඇත්තටම හරි උනන්දුවක් තියෙනවා මගේ ජ්‍යොතිෂය සම්බන්ධයෙන් මගේ ජන්ම පත්‍රය පිළිබඳව දැනගන්න ඒ වගේම මේ වැඩසටහන මං හුඟක් දැක්ක අමුත් අපි ගොඩක් වැඩසටහන් දක්නවා ජ්‍යොතිෂ වැඩසටහන නමුත් ඉතින් මම මේ මූණට කියනවා මේ ලක්ෂ මහත්තයාගේ මම මගේ හොඳ මේ යාළුවෙක් ප්‍රියංගද ඇය සහභාගී වෙන වැඩසටහන බලද්දී තමයි මට තේරුනේ කොයිතරම් මේකෙන් සත්‍ය අපි නොදන්න සාමාන්‍යයෙන් අපිට මතපිටින් නොපෙනෙන ඇතුලේ තිබෙන බොහෝ සත්‍යයන් මතු වුණා කරුණු කාරණා මම මෙයත් එක්කත් කතා වුණා ප්‍රියංගද මදුභාෂිනි ප්‍රියංගද මදුභාෂිනි මගේ හොඳ මේ යාළුවෙක් ඉතින් එතනදී මම ඇත්තටම හිතෙන් හිතුවා මටත් මේ වැඩසටහනට ආවදනා කළොත් හොඳයි කියලා. ඉතින් මොකද මට එහෙම පොඩි ආසාවක් ඇති වෙලා තිබුණේ මේ මගේ ජන්මපත්‍රය බලා ගන්න තිබුණා නේද කියලා. ඉතින් ඇත්තටම මට මේ ආරාධනාව ලැබුණම හුඟක්ම සතුටු වුණා. ඉතින් රුවන් මම ඇත්තටම බොහොම ආසාවෙන් සහ බොහොම නොයිස් සෙල්ලෙන් ඉන්නේ දැන් දැනගන්න තොරතුරු. හොඳයි එහෙනම් අපි බලමු ජන්මපත්‍රය පරීක්ෂා කරලානේ කොහොමද කියලා. හොඳයි ලක්ෂ්ම මහත්තයා මේ මුලින්ම මගෙත් එක්ක කතා කරලා උදෑසනම මට කියපු දෙයක් තමයි මේ තෙසාරගේ මම හිතනවා මේ අනාවැකියකින් අනාගතය පිළිබඳව අනාවැකියකින් වැඩේ පටන් ගත්තත් හොඳයි කියලා. ඇයි එහෙම කියන්නේ හේතුව මොකක්ද? මට ඉස්සෙල්ලාම අවස්ථාවක් දෙන්න අපේ වැඩසටහනට ආපු දෙන්නෙක් මේ ළඟදී විවාහයට පත් වුණා. ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන කෞසල් සිල්වත් භාග්‍යයක්. ඒකෙදි ඇත්තටම අපේ වැඩසටහනට ඒ දෙන්න ආපු නිසාම අපි ඒ දෙන්නට සුබ ප්‍රාර්ථනා කරමු නේද? රුවන් ඔව් මේ පටන් ගත්ත විවාහ ජීවිතය නොදෙවිනි ඉනිමක් ලෙස වැඩ කටයුතු කරගන්නට අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම තමයි තව දෙකට මට ඉඩ දෙන්න අපි කුසල් ජනිත් ගැන බොහෝ දේවල් කිව්වනේ. ඒ මේ 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 විවාහ මංගල්‍යයේදී මට කුසල් ජනිත් හම්බුණා මං ගාවට ඇවිල්ලා කිව්වා ලක්ෂයියා මම මේ වර්ල්ඩ් කප් එකට යද්දී ලෝකෙම 15 වෙනි යට හිටියේ අද මං ලංකාවටදී 5 වෙනියා කිව්වා කියලා බොහොම හරි ආඩම්බරයකින් බොහොම සන්තෝෂකින් කිව්වේ. ඔබතුමා කිව්වා මට මතකයි කුසල්ගේ අනාගතේ බොහොම හොඳයි. ලෝක කුසලන තරගාවලියත් එක්ක බොහොම හොඳ තැනකට. දැන් T20 එකේ බැටින් ලයින් අප් එකේ බෙස්ට් ඉන්නේ හොඳටම ඉන්නේ කුසල් ජනිත්. ඒත් එක්කම දැන් මේ අවුරුද්දක් ඉවර වුණානේ. ඒකත් එක්කම මගේ වෙබ්සයිට් එකට ලක්ෂේනනායක ඇස්ට්‍රොලොජි TV කියන වෙබ්සයිට් එකට ගොඩාක් අය තරුවලල්ල සම්බන්ධයෙන් සුබපැතුම් එවලා තිබ්බා. මම මේක අවස්ථාවක් කරනවා ඒ හැම දෙනෙකුටම ස්තුතිය කියන්න. දැන් එනවා තිශාරා ගාවට. අනාවැකියට. අනාවැකියට. මොකද දැන් මම මේ අනාවැකියක් කියන්න පටන් ගත්තේ
ඒක තමයි අපි ආසනේ ඉස්සරහට මොකද වෙන්නේ ඉස්සරහට අපිට හොදක් වෙනවද නරක වෙනවද නරක නම් කොහොමද අපි හොඳ බවට පත් කරගන්නේ මම මෙහෙම දෙයක් දකිනවා තිසරට 2014 මැයි 24 වෙනිදා ඉඳලා 2017 පස්වෙනි මාසේ 24 මැයි 24 වෙනකම් බඹරා වැල් එක ගැහුවත් කරගෙන කාලයක් ඉතාම හොඳ කාලයක් මම මේක විස්තර කරනවා මේ විස්තර කරද්දී පළමුවෙන්ම මම දකින්නේ විවාහව මංගල්‍යයක් ඇතිකරන්න මංගල යෝජනා බොහෝම එන කාලයක් විවාහ වෙන්න ඉතාම සුදුසු කාලයක් සිකුරුද ඕ සිකුරු තමයි අන්තර දශාව වෙන්නේ හරි ඒත් එක්කම ධාර්මිකව පින් කරන ගුණවත් අයෙක් ලෙස සමාජය තුල කැපී පෙනෙන කාලයක් විශේෂයෙන්ම උසස් රාජකාරීවල නිරත වෙන්න ලැබෙන කාලයක් වෘත්තීය මට්ටමින් තමා හිතන්නේ නැති උසස් මට්ටමක් කරා තමාට යන්න පුළුවන් කාලයක් තම ඥාති වර්ගයාට හා වෘත්තියට නායකත්වයක් දෙන්න පුළුවන් කාලයක් විදිහටයි මම දකින්නේ ඒ වගේම කීමේ බිනීමේ දක්ෂ වාක්පටුත්වයක් ඇතුව වැඩක් වටිතු කරන පින් කිරීමෙන්ම කීර්තිය ලබන ඒ කියන්නේ අනිත්‍යයට උදව් උපකාර ගන්න හරි කැමති ඒ වගේම උසස් රැකියාවල කිරීමේ භාග්‍යකුත් ගරු තාන්න මාන්න ලැබෙන්න තියෙන කාලයක් එතන මේ කාලෙදී අර හොඳම නළුවා නිලිය සහය නිලිය දේවල් වලට මෙයාව අනිවාර්යෙන්ම එතෙන්ට නම යන්න ඕන කාලයක් විතරයි මම දකින්නේ. ඒ වගේම ගෘහ ජීවිතයේ වෙනදට වඩා වාසනාවන්ත කරන යහපත් කාලයක් වගේම ගෙයක් දොරක් මෙයාටම කියලා හදාගන්න පුළුවන් සැප වාහන වාහන පහසුකම් ලැබෙන හොඳ කාලයක් විතරයි මම දකින්නේ. ඒ නිසා හැබැයි මේ කාලෙදි වැඩිම පිරිමි පක්ෂයේ සහයෝගය පට පට ගාලා ලැබෙනවලු. හරි ඉක්මනින් ලැබෙනවා. හොඳයි ලක්ෂ්මත් දැන් අර හොඳ කාලේ ලැබෙනවත් එක්ක කැපවීමෙන් වැඩ කරනවානේ. ඒ කැපවීමෙන් වැඩ කරනකොට බැරි වැඩ කරන්නත් යනවා. ස්කූටර් පදින්න ගිහිල්ලා අත කඩාගෙන පේනවනේ අත බැඳගෙන ඉන්නවා. මම ඒක නිරුවන් කිව්වේ මැයි 24න් පස්සේ හොඳයි කියලා. 24න් පස්සේ මේ කාලේ තියෙනවා. මැයි 24 කලින් මේව නම් 24න් පස්සේ කොහොම වෙයිද කියලා හිතන්න පුළුවන්. හොඳයි දැන් ඒකද ඔබතුමා ඔය කියන්න හදපු අනාවැකිය. ඔව්. හොඳයි දැන් මේ කාලේදී ඇත්තටම දුක දැනෙනවා. තමාගේ බලාපොරොත්තු හරියට ඉෂ්ට වෙන්නේ නැහැ. හැම දෙයක්ම පස්සට දානවා. හරි මේ මෙතනින් හරියට ඒක ඉංග්‍රීසි වචන කියන පැනික් එකගෙන හරියට කලබල වෙනවා. දෙය වෙන කාලයක් දුක තදින් දැනෙන කාලයක්. නමුත් ඉස්සරහට එන්නේ මේ සියලු දේවල් නිමා කරලා පෙර ආත්ම කුසලයක්. මෙයා ගාවට එනවා. මෙයාට ඉතාම හොඳ අවුරුදු 3ක් ලබන්න. හොඳයි තෙසාර දැන් මේ මෙතුමා කියනවා දැන් ඉදිරියට එන කාල සීමාව මේ මාසේ 24 ඉඳන්. බොහොම හොඳ කාලයක් කියලා. ඒතොර දැන් කොහොමද මේ මේ කටයුතු කරගෙන යනකොට මේ දවස්වල වැඩ කටයුතු කොහොමද කියන එක දැනගන්න ඕනේ. ස්නේහා ටෙලි නාට්‍ය රඟපාන්න ගිහින් තමයි අතතුවල. අතතුවල නෝ ස්නේහා මේ හිරු TV විකාශය වෙන මේක ඉතින් ඒ චරිත හැටියට මම ස්කූටරයක් පදින්න ඕනේ. ඉතින් මේ මේ ගොඩක් දවස් ස්කූටරේ පැද්දා හරියටම මේ 22 වෙනිදා දර්ශනයේදී දෙපාරක් කරන දෙවෙනි පාර නම් හුඟක් අත කකුලුත් තුවාල වුණා. I think ඉදිරියටත් ස්නේහා වැඩ නාට්‍ය තවත් ටෙලි නාට්‍ය වලත් වැඩ කටයුතු කරනවා. ඉතින් මෙතුමාගේ ඒක අනාවැකියක් නම් මම බලාපොරොත්තු වෙන ඇත්තටම සතුටයි. මොකද මේ විවාහය පිළිබඳ මම හිතන ඉතින් අපේ වයස වුණ කෙනෙක්ගේ අවශ්‍යතාවයක්. ඉතින් ඒක ගැන එහෙම හොඳ දෙයක් සිද්ධ වෙනවා කියලා දැනගන්න ලැබීම ඇත්තටම ලොකු සතුටක් වෙනවා නම් හොඳයි. හරි එහෙම වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ අපි විවාහය ගැන වැඩිපුර කතා කරන්න පුළුවන්. කතා කරමු. කමක් නැහැ. කතා කරමු. හොඳයි. ලක්ෂ්මත් වේ නම් ඉතින් අපි කල් යවන්න නැතුව, වෙලාව යවන්න නැතුව විවාහයට එමු කියන. විවාහයට එන්න ඉස්සෙල්ලා අපි මේ දැනගත්තේ නැහනේ කවුද මේ තෙසාරා කියන්නේ. අපි නිර්වචනය දෙමු රුව. හොඳ නිර්වචනයක් දෙමු බලන්න. ඔව් මෙන්න මෙහෙමයි මම දකින්නේ. උපත තුල සමහර වෙලාවට දැන් මේ යන අවස්ථාව ගත්තත් එක වෙලාවට වඩා දුකක් ඇති වෙන්න ඕනේ. මේ වගේ. මම මීට වැඩිය තැනක ඉන්න ඕනේ. මේට වැඩි උසස් මට්ටමකට එන්න ඕනේ. තිසරගේ සමහර වෙලාවට තියෙනවා ජයග්‍රහණ තමා වෙතට එනකම් බලන් ඉන්න ගතියක්. මේක හරි ගස්ස ගන්න ඕනේ. මම ජයග්‍රහණය කරා යා යුතුයි. කම්මැලි පොඩි කම්මැලි ගතියක් තියෙනවා. මම ඕකයි කියන්නේ. ඒ නිසාම හිටපු ගමන් වැඩ කල් දාන ගතියක්. අන්ති හිමෝතේ කරන ගතියක් එක තියෙනවා. මේක හරි වලක්ව ගන්න ඕනේ. උපන් ග්‍රහ බල ශක්තිය තුල ජීවිතයේ දුක සැප එකසේ විඳින කෙනෙක්. හොඳ සන්තෝෂ කාලයෙද්දී එවව පරයලා දුක් දින කාලත් එනවා. හැබැයි එක වෙලාවකට දැන් අපි දකින්න කැමති ඔයාව හරි සෞම්‍ය කාන්තාවක් විදියට නේ. හැබැයි හිටපු ගමන් තද වෙන ගති තියෙනවා. හරියට හරි. ඒ එහෙම වෙන්නේ කනස්සල්ල මුල් කරගෙන. මගේ දුක කනස්සල්ල අහන කවුරුත් නැහැ යනි. හරියට හරි. ඒ වෙලාවට. හැබැයි මේකව නවත්ත ගන්න ඕන. මොකද සමාජය තුල තෑගි දෙකක් හම්බෙන්න තියෙද්දි එකයි හම්බෙන්නේ. සමහරවිට ඔයාලට හේතු මොකක්ද එහෙම? යම් කිසි අපල තත්ත්වයක්. අපල තත්ත්වයක්. ඒ කියන්නේ දැන් මෙයා සෞම්‍ය කෙනෙක් නේ. අපි හරි ආස hina වෙලා කතා කරන්න. හැබැයි මෙයා දුවගෙන එනවා ලක්ෂ ගාවට.
හැබැයි මොනහරි දෙයක් කියන්න අපිටම දුකක් අනසල්ලක් කියන්න හැබැයි ඒලර ලක්ෂ්ට වෙලාවක් නැහැ මේ දුක අහන්න වැඩක් නැහැ කියාගෙන තමයි යන්නේ හරියටම හරි හරිද මොකද ඒක තුල මම ආවව දකින්දි මට හිතෙනවා වැඩක් නැහැ උදව් කරලා එයාට ඒ ඒකව පෙන්වන්න හොඳ නැහැ සමාජයට ඔහු මං හිතේ තියෙන්නේ හැමදෙස්සම කියනවා يعني දෙවරක් නොසිතා මං හිතන්නේ මං කට අරිනවා මේක හරි ගස්ස ගන්නවා මේක පාලනය කර ගන්න ඕනේ අනිත් පැත්තෙන් තමයි ජීවිතය තුල තමා උපන් රටේ ගෞරවණීය ප්‍රසාදයක් ලැබීමේ භාග්‍යයක් වාසනාවක් මෙයාට අනිවාර්යයෙන්ම තියෙනවා. තම ගෙදරට බොහොම හිතවත් කෙනෙක්. අම්මට බොහොම තදින් ආදරය කරන කෙනෙක්. මෙයා මේ මුළු චරිතේම දුවන්නේ සිතුවිලි තුල. සිතුවිලි කියන්නේ තමා දැනගත්තේ හරි හම්බ කරගත්තේ දේ වචනේ බවට පත් කරලා එන හැටි. මේකේ පළවෙනි මාර්ගය පෙන්වන්නේ රටේ මං කිව්වා ගෞරවනීය සමාජ ප්‍රසිද්ධියක් ලැබමින් යන්න තියෙන මාර්ගයක් මම මෙහෙමයි දකින්නේ මෙයා හරි කරුණාවන්ත ගුණයෙන් යුතුව ඉදිරි අනාගතය ගැන ඉලක්ක දැකලා සිතින් කයින් මනසෙන් උසස් ලෙස ක්‍රියා කරමින් තමාගේ ඉලක්ක කරා යා යුතුයමයි කියලා අදිස්ථාන කරන කෙනෙක් නමුත් කම්මැලිකම තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ ඒක දැන් අපි දාලා තියෙන්නේ හරි ඒ නිසා එක වෙලාවකට මෙයා කතා කරන යද්දී ඒවට ඩිස්ටර්බ් කරනවත් කැමති නැහැ මෙයාට මේ විදිහට යන්න තියෙනවා ඒතර දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා මම මේක කියද්දී මට පොඩි අවස්ථාවක් දෙන්න. මොකද දැන් මෙයාගේ හදන්න දැන් මම කියවන හොඳම කාලයක් එනවා කියලා. මේ කාලය තුල පොඩි දෙයක් හැදෙන්න ඕනේ. මොකද අපේ ජන සමාජය තුල එදා බුදුරජාන් වහන්සේ ජීවත් වෙලා ඉද්දිත් නිගණ්ඨ ජාතකෙන් නිගණ්ඨයන් අතර තිබ්බා මෙහෙම ප්‍රශ්නයක්. අපිට පාප කාලයක් ආපම දුක් තියෙන කාලයක් ආපම අපි වඩා දුක් වෙලා ඒක නැති කර ගන්න ඕන කියලා. නමුත් බුදුරජාන් වහන්සේ පංච නියාමයේ තුල උත්තු නියාමයේ ධම්ම නියාමයේ බීජ නියාමයේ චිත්ත නියාමයේ තුල කිව්වා ඒක වැරදි. කම්ම න්‍යාය පුරුෂයෙක් මිනිස්සුකගේ තියෙන ශක්තිය මත විනාශ කර ගන්න පුළුවන් කියලා කිව්වා. ඒතර ඒ කියලා කිව්වා ඒකට හේතුවක් කිව්වා. ගති සම් අපි ඕන කෙනෙක්ගේ තියෙනවා ගති සම්පත්, උපදි සම්පත්, ප්‍රයෝග සම්පත්. ගති සම්පත් කියන්නේ අපේ වැරදි ගති ලක්ෂණයක් අපිට හදා ගන්න පුළුවන්. ඒතර උපදිලක් කියන්නේ අපිට කුසල් කිරීම තුළ අපිට අකුසලයේ යටපත් කරන්න පුළුවන්. ප්‍රයෝග කියන්නේ මොලේ. ඒ කියන්නේ අප කියන්නේ සිංහල භාෂාවෙන් කියන්නේ කට්ට කමෙන් කියලා තැනට සුසුනු වලින් අපිට ඒක හරි ගස්ස ගන්න පුළුවන්. නමුත් මම මේක කියන්නේ හේතු උනේ එක වෙලාවකට තිසරගේ තියෙනවා තව කෙනෙක් හරි දෙයකට ඇඩ්වයිස් කළාට කිසිදාක පිළිගන්නේ නැහැ. හරි සැකසිතේ ඉතත් තියෙනවා. ඒ නිසාම සමහර වෙලාවට අඩිස්ථානයේ තුල පසුබාන වෙලාවල් තියෙනවා. ඒ එකක්. අනිත් එක තියෙන එක වෙලාවකට ඕනම කෙනෙක් ගැන තග්ගල වැරද්දක් ඉක්මනින් දකින්න පුළුවන් ගතිය. එතන මේ දැකීම තුළ එයාට එක වෙලාවකට අවිශ්වාසවන්තකමක් ඇති වෙලා ඒ වෙලාවට කිසි කෙනෙක්ගේ උපදේශ නොපිලි පදින ගතියක් තියෙනවා. මේක මට දෙනවා. මේක තුළ මෙයාට අඩුපාඩුවක් සිද්ධ වෙනවා. මේක හරි ගස්ස ගන්න ඕනේ. නෝදයි. ලක්ෂ්මන්තෝ අපිට මේ තවත් කතා කරන්න කරුණු ගොඩක් තියෙනවා. නමුත් ඊට කලින් විරාමයක් ගන්න ඕනේ. විරාමෙන් පස්සේ මුණ ගැහෙන කතා කරමු. ග්‍රාමීණ කලින් ලක්ෂේන නැග මහත්මයා තිසරා ජයවර්ධන කියන්නේ කවුද කියන එක ඔන්න හොඳින් පැහැදිලි කරා. තිසරාගේ චරිත ස්වභාවය පිළිබඳ හොඳ නිර්වචනයක් දුන්නා. තිසරා මේ දැන් අපේ ලක්ෂ මහත්තයා කියපු ඒ කාරණා පිළිබඳ මොකද හිතෙන්නේ? දැන් යාළුවොන්ට කියන දේවල් බලාගෙන ඉඳලා බොහොම ආසාවෙන් අද දවසේ ඇවිල්ලා වාඩි වුණා. ඉතින් දැන් ඔන්න නිර්වචනයක් දුන්නා තමන් ගැන. මොකද හිතන්නේ කියලා? මම හිතන්නේ හරි පුදුමයි. හුඟක් මේ පුදුම හිතෙන විදිහට සත්‍ය තමයි කියවුනේ. ඒ කියපු ලක්ෂ මහත්තයා කියපු එක හරියටම හරි. මම දැන් ගොඩක් උපදේශක් වැඩිහිටි කෙනෙක් වුණා දුන්නාම මම ඒ ගැන හැමදෙස්සෙම හිතනවා නෑ එහෙම නෙවෙයි මං කියන්නේ මගේ පොඩි එහෙම හිතුවක් අරගෙන තිනු හිතලා නෙවෙයි කොහොම හරි මට හිතන නෑ ඒක මේ නෙවෙයි දැන් එහෙම නෙවෙයි මේ එහෙම කරන්න ඕනේ මේක මේ විෂයන් ඉගෙන ගන්න කිව්වහමත් මට හිතෙන්නේ නෑ ඒක නෙවෙයි මේක අනිත් විෂයක්ම තමයි ඉගෙන ගන්න ඕනේ වගේම අර මේ පුද්ගලයෙක් දැක්කා ලක්ෂණ හතක් වැනි මං කෙනෙක්ගේ අඩුපාඩු දකින්න කියලා මං දන්නේ දැන් සාමාන්‍ය මේ මංගල යෝජනා ආවහමත් මට පුදුම හැකියාවක් තියෙනවා හැම කෙනෙක්ගේම වැරද්දක් වෙන්න. රුවන් මට අවස්ථාවක් දෙන්න. මේකෙදී ඒ පස්වෙන්න තැනදී හරි ලස්සන කතාවක් කියනවා. නිතරම තමාගේ ආදරවන්තයා ගැන දුර්වලතා අඩුපාඩු මෙහෙම කරද්දී දකින්න පුළුවන්. අනේ තේසාරා දැක්කට කමක් නැහැ කියන්න යන්න එපා. මේක අනිත් පැත්තට එකක් තියෙනවා. දැන් මොන හරි ආදරවන්තයෙක් හම්බුනාම
මමනේ මේ වැඩි වියදම් කරන්නේ ආදරවන්තයාට ආ යා මට වියදම් කරන්න ඕන කියන ගතිය තියෙනවා අනිත් පැත්තෙන් හැබැයි තමාගේ වැඩේ කරගන්න හරි දක්ෂයි පස් වෙන්නේ කොටුවෙන් කියන්නේ අධ්‍යාපනයේනේ මෙයාට අධ්‍යාපනයේ කොච්චර කලක් මදි ඩිග්‍රී කොච්චර හම්බුනත් මදි ඉස්සරහටම යන්න ඕන කියන ගතියක් තියෙනවා ඒතුළේ ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා නමුත් මම කියන්නේ නිතර දැන් මේක හොඳ CID මීටරයක් රුවන් ඒ ඕන කෙනෙක්ගේ වරද හරි ඉක්මනින් දකිනවා හැබැයි දැක්කාම කියන්න එපා මොකද කිව්වහම වෙන්නේ ඒගොල්ලන්ගෙන් තමාට තින ලෙංගතුභාවය නැති වෙන්න පුළුවන් ඒතර මේක තමයි ලොකම දුර්වලතා දෙක අර මොකද සැකසහිත හිත මේක හරි ගස්ස ගන්නවා මේක හරි ගස්ස ගන්න ඕනේ තමාගේ මනස තුල ඕනම කෙනෙක් දෙන උපදෙස අහන්න තරම් පුළුවන් විදිහට ඉඩ කඩක් හරි ගස්ස ගන්නවා ඒක පිළිපදින්න කියලා කියන්නේ අපි තෙසාරා දැන් ගොඩක් වෙලාවට දකින්නේ අනිත් අයගේ අඩුපාඩුනේ එතකොට දැන් අඩුපාඩු විතරද දකින්නේ තෙසාරා යම් කිසි කෙනෙක්ගේ හොඳ දකින්නවා අඩුයිද නේ මම හොඳ දකින්නවා නමුත් අර දැන් හිතමුකෝ අපි හොඳ ගොඩාක් තියෙන 90%ක්ම හොඳ තියෙන පුද්ගලයාගේ මට පුළුවන් කොහොම හරි 10% නරක මට කොහොම හරි ඒකේ අඩුපාඩුව පෙන්නනවා ඉතින් හරි මම කියන්නේ ඒ දැන් බබේ සිතමුකෝ දැන් මගේ අම්මලා තාත්තලාටවත් කිසිම නැන්දෙකුටවත් ඥාති කෙනෙකුටවත් නොපෙනෙන මේ මෙයා සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් කියලා කෙනෙක්ව ගෙනල්ලා තිබ්බත් මං එයාගේ අර සර්ව සම්පූර්ණ නොවන පුංචි ප්‍රතිශතයක් උ නරක කොහොම හරි මට කෙලින්ම ටක් ගාලා පෙනෙන්නේ ඒක තමයි ඒක එහෙමයි කියලා එයා නරක කෙනෙක් හැටියට දකින්නේ නෑ උතර ඒ නරක ටික මට කොහොම හරි දැනෙනවා පෙනෙනවා දැන් මේ දවස්වලින විවාහ යෝජනා වලටත් ඔය සිතේම තමයි ඒක වැඩේ තමයි වෙලා තියෙන්නේ මොකද ඔන්න විරුත ආරාධනයක් තියෙනවා හිරු ටීවී ගානේ අපි විරුතව ඔබට ආරාධනා කරනවා ඔබ තෙසාරා ජයවර්ධනට කැමති නම් එවන්න ආයුධ පත්‍රයක් එවනොත් එම තෙසාරා සමහර විට සලකා බලයි ඒ පිළිබඳව ලක්ෂ්මන්තෝ දැන් අපි විවාහයට එමු විවාහය කියන මාතෘකාව තමයි මං හිතනවා දැන් අපි තෝරාගත්ත යුතුයම මාතෘකාව මොකද මේ වෙලාවේ හැටියට කියන්න බලන්න සාමාන්‍ය දැන් තෙසාරා ජයවර්ධන කවදා හරි විවාහ වෙනවා විවාහ වෙන ඒ පුද්ගලයාගේ තියෙන චරිත ස්වභාවය මොනවද මෙයා මේ විදිහට හැසිරෙනකොට යම් කිසි කෙනෙක්ගේ අඩුපාඩු බොහොම සූක්ෂම විදිහට හොයාගන්නකොට විවාහ ජීවිතය තුළ මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද ඒ කාරණාව රුවන් අද අපි දෙන්නටත් හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා අපිත් නොදකින අපේ වැරදි ටිකක් අහගන්න පුළුවන් නේද හරි මම එන්නම් විවාහයට විවාහය තුලදී මම මෙහෙම එකක් දකිනවා මේ උපත තුල ලග්නාධිපතියා उच्च वू ग्रहयो एक ग्रहयकु सुवक्षेत्र बलेकिन ग्रहयकु हमुवीम थुल एतनदे अतिवेनमा विपरीत राजयोगय विपरीत राजयोगयक्यान्ने जीविते तुल तमागे वृत्तिम मट्टम तुल वेनो आर्थिक मट्टम तुल वे तमा नोसितिन विलावक अनपेक्षित जयग्रहण लभेन्न पुलुवन पिहिटीम दैन मे विपरीत राजयोगयन्ने मेन्न मे वगे विलावट अपितमु उदाहरणयक् मम मे कियन्ने मम दैन मेक मम दकिन्ने मेन्न मे विदियट एकने එක්කෙනෙක් ඉන්නවා සියලු බලාපොරොත්තු අතහැරලා ආර්ථික වශයෙන්ුත් වැටලා මානසික වශයෙන්ුත් වැටලා එතකොට කවදා හරි ආත්මයක මේ තිසරා එවැනි කෙනෙකුට තමාට තියෙන සැප සම්පත් පරිත්‍යාග කරන්න ඇති අපි තුම වාහනයක් නැහැ මට වාහනේ ඕනේ නැහැ ඔයා වාහනේ ගන්න අපි තුම යාට ගයක් නැත්තම් නෑ මගේ ගේ ඔයා ගන්න මම වෙනපැත් කුලියට ගයක් කරන් ඉන්න අන්න එවැනි ලොකු කැපකිරීමක් තියෙනවා ඒ නිසා මේ ජීවිතය තුළ අනිවාර්යයෙන්ම උපන් තත්ත්වයට වැඩිය ලොකු जीवित जयग्रहण लागन इसहाट अन्न कि विवाह को मे सम्मतावेन हर यदर ये सम्मतावे तो मम्मी हे मे कदिनो हे बै हिटपु गे तिसारा जयवर्धन मे सौम्य कांताव हरियट सरपरुशन तीनोने ओया दक्षवेन्नो नाट ईट वेडियंगलुवा गुणवत्म कुत् मे केन्द्रीय तो विद्यमान නිතර මේක පිටිපස්සේ තියාගෙන ගුණවත්කම ඉස්සරහට ගන්න ඕනේ. එහෙම ගත්තාම ඔන්න විවාහ ජීවිතේ එනවා. විවාහ ජීවිතය තුළදී හරි ලස්සන කතාවක් මේකේ තියෙන්නේ. මෙයා බලාපොරොත්තු වෙන විවාහ ජීවිතය තුළ හරියට එක්කුසේපන සහෝදරෙක් ඉන්නේ. අර අපේ බුදුරජාන් වහන්සේ දේශනා කළේ සහෝදර ස්වාම් පුරුෂෙක්. ඒ කියන්නේ මගේ උත්සාහයට උදව් කරන. අනිත් එක මාත් එක්ක එකට එක නොකියන. දෙවෙනි එක තමයි මට ආදරයෙන් කතා කරන හැබැයි යමක් කමක් තියෙන කෙනෙක්. අනිත් තුන් හතරවෙනි එක තමයි මට gedirida කෑ ගහන්න බෑ. මගේ අම්මා මාව බලාගත්තා වගේ බලා ගන්න ඕන. දැන් ඔහොම කෙනෙක් තමයි හොයන්නේ. හැබැයි මේ කේන්දරය තුල උසස් විවාහයකට තමයි කරුණු කාරණා යෙදෙන්නේ. හැබැයි පරිසම් වෙන්න ඕන කියන කතාව මෙන්න මෙතනයි තියෙන්නේ. දැන් මම මෙයාගේ පොඩි ගතුගුණ ටිකක් කියනවා රුවන් මට අවස්ථාව දෙන්න. දැන් මෙහෙම හිටියට අපේ තිසරා ඇඟ ඇතුලෙන් ශරීරය ඇතුලෙන් හොඳ ආත්ම අභිමානයක් තියෙන කාන්තාවක්. පොඩි ආඩම්බරකමක් තියෙනවා. මට වැඩිය දක්ෂයෙක් මේ රියායක ඉන්න බෑ. එයාට වැඩිය මට හොඳට මේක කරන්න පුළුවන්. මේක දක්ෂකමක්. පිළිගන්න ඕලු වරන. ඕලු වරන. හරි. එතකොට ඔය එන්න ඔය එන්න සුවාම පුරුෂයෙක්ට ඕක තියෙනවා.
කොහොමද දෙන්න මාත්ම අභිමානේ වැඩ කරද්දි එතන පොඩි අර ආඩම්බරකම නිසා පොඩි ගැටීමක් ඇති වෙන්න පුළුවන් එතන මේක හරි ගස්ස ගන්න ඕන කියන කතාව මම මේ කියන්නේ අනිත් පැත්තෙන් තමයි මෙයා කියන්න තියෙන දේ මූන්ට කියන ගතියකුත් තියෙනවා තියෙනවනේ හැබැයි තරහ හෙන්නන්නේ නෙමෙයි එතන මේ එන පුද්ගලයාත් ඔහමම තමයි එතන ওই දේ අවබෝධ කර ගන්න ඕනේ දෙන්න එහෙම නැතුනොත් විවාහ ජීවිතය තුල දෙන්නම අර පොඩි නොදුනත් මේකට එක කියන ගතියක් නෑ නේ මේ ඇත්තට සත්භාවයෙන් කියන දෙයක් අනිත් එක තමයි මොනවා වුණත් මම වාසනාවන්ත මම මෙතනට ක්‍රෙඩිට් එකක් දෙන්නේ මට මෙතන සමාන සම්මානයක් දෙන්නේ මෙයක් උපත තුල න්‍යාය ධර්ම වලට ආදරය කරන කෙනෙක් උපත තුලම ආගම ධර්මයේ පෙර උපතින් ගෙනාපු කෙනෙක් අපිට තිසරට කියලා දෙන්න ඕනේ නැහැ ධර්මිය ගැන තිසර හොඳට දන්නවා ඒ වගේම තමයි හොඳ කොමන් සෙන්ස් එකක් තියෙනවා කියන පොඩ උපදු බහන්න හරි දක්ෂයි ඒ කියන්නේ රටේ ලෝකෙ වෙන දේවල් දන්නවා මේ නිසාම මේ කරුණු තුන නිසාම මම දකින්නේ උසස් ස්වාමි පුරුෂයෙක් විශේෂයෙන් රජයේ රැකියාවක් කරන උසස් රැකියාවක් කරන එහෙම නැත්නම් වෛද්‍ය වෘත්තියට සම්බන්ධ වුණු කෙනෙක් වීමට වඩා අවකාශයක් තියෙනවා ඒ නිසා මම දකින්නේ හොඳ ස්වාමි පුරුෂයෙක් නමුත් අර අටවැන්නේ යෙදිලා තියෙන යෝගයේ බලවත් වැඩිකම නිසාම කේන්ද්‍ර ගැලපීමකට යා යුතුයි මොකද හේතුව මෙයාට පෙර ආත්ම අකුසලයක් තියෙනවා හිටපු ගමන් gedara නිවස තුල දුක දැඩියෙන් දැනෙන්න සමහරට අම්මා අනිත් පැයට වැඩි කෑ ගන්නෑ මම තමයි වැඩි කෑ ගන්නේ හරියට හරි මම මල්ලි මේ දෙත්‍ර වැරද්දක් සිද්ධ වුණත් කොහොම හරි මම තමයි වෙනුන් අහන කෙනා හරියට හරි ඔව් මේ මේකේ තිය අකුසලයක් තියෙනවා ඒතර මම එකයි කිව්වේ මෙයාව ආදරෙන් බලා ගන්න කෑ ගහන්න නැති දාදා අම්මා බලන් ඉන්නවා මම බලන් ඉන්නවා ලක්ෂ්මන්ත දැන් මේ ඔබතුමා සඳහන් කරා තිසරට මුණ ගැහෙන යම් කිසි දවසක විවාහ වෙන කෙනා මෙන්න මේ මේ විදිය චරිත ස්වභාවයක් තියෙන කෙනෙක්. එතකොට තිසරගේ චරිතයට සමානම චරිත ස්වභාවයක් තියෙන කෙනෙක් තමයි මුණ ගැහෙන්නේ. දැන් ඕනම කෙනෙක්ගේ තිසර හිතේ මැවිච්ච කෙනෙක් ඉන්නවා. තිසරගේ හිතේ මැවිච්ච මේ රූපේ මොන වගේද? පොඩ්ඩක් කියන්න බලන්න. මේ කියන්න අවශ්‍ය නැති තරම් දැන් ලක්ෂ්මන්තයා කිව්වා මට ඇත්තටම හරි පුදුමයි දැන්. මමත් ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දැන් සහෝදරයෙක් වගේ කියන්නේ දැන් අර සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ soul mate කියලා. තමන්ගෙම අනිත් කොටස වගේ කෙනෙක්. එහෙම කෙනෙක් තමයි ඇත්තටම මමත් බලාපොරොත්තු වෙන්නේ මටත් අවශ්‍ය වුණේ නිකන් අර කිව්වා වගේ මමත් හිතාගෙන ඉන්නවා අන්දයික හොඳ දෙයක්ද කියලා. ඉතින් පොඩි අභිමානයක් තියෙනවා. ඉතින් මේ මම හුඟක් හොඳයි මං හරි මේ ගුණවන්තයි හරි මං උගත්තට මොකක් හරි තමන් ගැන පොඩි අභිමානයකින් ඉන්නවා ඒක ඇත්ත එහෙම හින්දා මටත් මමත් හොයන්නේත් අර ඒ වගේ මේ එහෙම ටිකක් මට මම හැමදෙස්සම හිතන දේ අම්මටත් කියන්නේ මට ඒ පුද්ගලයාට ගෞරව කරන්න ඕනේ මට රෙස්පෙක්ට් කරන්න බැරි නම් මට හිතෙන්නේ එයාත් එක්ක මට එකටින් බලන්න කියලා මට හැමදෙස්සම මට වඩා උසස් කෙනෙක් අවශ්‍යයි කියන එහෙම එකක් තියෙනවා ඒ වගේම අර මාව බලා ගන්න තරහ යන්නේ නැත්තම් මොකද මං ඒ කිව්ව විදිහට පොඩ තරහ යනවා මතක මේ මට හිතා තියාගෙන ඉන්න බෑ මොකක් හරි අඩුවක් දැක්කොත් ගෙදර කාගේ වුණත් මට යාළුවෙක්ගේ වුණත් මට ඒක කියවෙනවාමයි කොච්චර හිතුවත් නෑ කියන්න එපා කියන්න බෑ එළියට පැනිනවා ඉතින් එතකොට මම ওই අඩුපාඩු කියන එකත් උඩ ඒකත් ඉවසන්න පුළුවන් ඒ වගේම ඒ මට ගරු කරන්න පුළුවන් මාව බලා ගන්න පුළුවන් ඉතින් තරහ නැති ඔය ඔක්කොම ඔය කියපු ඒවා ටිකම තමයි ඇත්තට අවශ්‍ය කොන්දේසි ගොඩක් තියෙනවා නේ මන් දන්නේ හොයා ගන්න පුළුවන් කියලා අපි බලමු කොහොම හරි හොයලා දෙන්න ඕනේ නැතුව බෑ නේද අපි ගොඩක් ආදරය කරන චරිතයක් විදිහට අපි ඒ විදිහටම කරන්න ඕනේ කෙටි විරාමයක් ගමු විරාමෙන් පස්සේ තවත් මුණ ගිහලා කතා කරමු විශාල කොන්දේසි ප්‍රමාණයක් තමයි බලාපොරොත්තු වෙන්නේ මේ තමන් විවාහ වෙන කෙනාට පවරන්. එතකොට විවාහ වෙන කෙනාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ තෙසාරා කියන්නේ හුඟක් වෙලාවට මේ සුළු වරදක් වුණත් බොහොම ඉක්මනට දකින්න පුළුවන් කෙනෙක්. හොඳ දකින්නවා අඩු කෙනෙක්. विवाह सिद्ध मे उपत तुल मे आगे आडंबर कमत्ती नो क्यूवाणी अनीत्यक नितरम आदरवंत्यागे यालुवे नेनकेनागे वरदीक्मनी दाकिनवाणी
එතකොට අනිත් අය කොච්චර උත්සාහ කළත් තෙෂාරා එක්ක යාළු වෙන්න තෙෂාරා ඒ අඩුපාඩු හරියට දකින නිසා තෙෂාරා ප්‍රතික්ෂේප කරන ගතිය වැඩි දැන් අපි තෙෂා දැන් මේක තේනවා යාළු වෙන්න පුළුවන් ගතිය තියෙනවා මං දකලා මං දකිනවා එහෙම වෙනවා කියලා මිත්‍රකම් ඇති වුණා කියන්නේ උපත තුලම මෙයා සුන්දර විවාහ ජීවිතයක් සෙහිනෙන් දකින කෙනෙක් කොහොද නැද්ද ඒක අදටත් තියෙනවා මේ දැනුත් තියෙනවා නමුත් මෙයා නොදනුවත්ම අර අර මං අතර කිව්වේ ගති ලක්ෂණයක් ඇවිල්ලා තියෙනවා කියලා දකින්නව වැරද. ඔක වුණා මොකද වෙන්නේ? ඕනම මේ කෙනෙක් ආපුවාම අම්මේ වැඩක් නැහැ නේ අම්මේ අරයා මෙහෙමයි නේ අම්මේ මෙහෙමයි නේ කියපුව ගමන් ඒක ඉවරයි. ඒතරො අර බුදුරජාන් වහන්සේ කිව්වා අපිට ඕනම පෙර පූර්ව කර්මයක් අපේ ගති ලක්ෂණය වෙනස් කර ගැනීම තුළ හරිගස්ස ගන්න පුළුවන්. අපේ මේ සිතීමේ ක්‍රියාවලිය හරිගස්ස ගන්න පුළුවන්. අද දෙයියනේ අපි මේ මෙයාගේ जम्म पत्रे तुल मेतेक्कल मेया नोसितगन हितपुदयाक मेतेक्कल मेया ऋणात्मक दया धनात्मक लेस हितपुदयाक अद अपि मेक किव्वा एनिसा अनिवार्यं मेयाट मेक हदागन्न पुलुवन् वेन्नोना इति पलवेनि वतारदे मेक किव्वे ओ हा एहेनम मेक अनिवार्यं हदागन्न पुलुवन् इतुर एक हदागत्तोत् मे 2014 मै मासे 24 न् पस्से ओन्न अर मंगल योग कलकेन කොහේ ගියත් පිරිමින්ගේ ආරක්ෂාව ආශිර්වාදය හොඳට ලැබෙනවා තියෙන්නේ තෝරගන්න විතරයි හැබැයි මේ ජම්මපත්‍රය තුල පෙන්වන මෙහෙම දෙයක් යාළු වුණත් ඒක අනිවාර්යෙන්ම හොඳ විවාහව ගැළපීමකට යා යුතුයි කියන කොන්දේසියක් මේක ඇතුලේ දාලා තියෙනවා ඒ නිසා මම මේ කියන විදියට සමහර වෙලාවට තම සහෝදර පාර්ශවයේ ඉන්නේ अन्न एवे यालुवी सहोदरे क्लेस सलकेन पिटत्केने मार्गे हो मे हमुवीम लभ्य हेकेत मट पेन्न समहार विलावट मेके मंग एक अवस्था मट दिन्न मट मेहम पेन्न मेन्न मे अवस्था तुन एक हदिशे अभी तुम फोन कॉल वेर दिन्न हिट पुगम एक अनित्यकतम ගෙදරටම යෝජනාවක් සොයාගෙන එහෙම. ඒතර මේ මෙවැනි වර්ග තුනක් පෙන්වනවා. එක සහෝදර මට්ටමින් වෙන එකක්. අනිත් එක තමයි වචනේ මුල් කරගෙන මෙයාගේ කතාව අහලා මෙයාගේ මූණ දැකලා මෙයාට කතා කරන කෙනෙක්. අනිත් එක තමයි මව් පාර්ශවය මුල් කරගෙන එන යෝජනාව. ওই තුනකින් අනිවාර්යයෙන්ම වෙන තේනවා. අනිවාර්යයෙන්ම මම දකින්නේ සහෝදර පාර්ශ්වය තුල ඇති වෙන ගැම් මේකයි මව් පාර්ශ්වය මුල් වෙලා ගෙන යෝජනාවයි එයා කෙනෙක් ගෙදරට හොයාගෙන එනවා කියන්නේ අන්න ඒක තමයි මම වැඩිපුරම දකින්නේ තව ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමය තමයි දැන් රූපවාහිනී නාලිකාවට වැඩසටහනකට සහභාගී වෙලා ඒ වැඩසටහන බලපු කෙනෙක් සමහරට කතා කරුත් ඉන්නේ දැන් මූණ දකින්නවනේ වචනේ අහනවනේ රුවන් එහෙම වෙන්නත් පුළුවන් ඉතින් ඒ නිසා මේ තෙසරට ආදරය කරන කෙනෙක් ඉන්නවනම් ඒ කියන්නේ කැමැත්තක් හිතේ තියෙනවනම් සලකලා බලන්න පුළුවන් වරදක් නැහැ නේද ඇත්තටම රුවන් මේකේ හරි ලස්සන තියෙනවා මේක හොඳ කතාවක් තියෙනවා මම පැහැදිලිවම කියනවා මේ තෙසරා ජයවර්ධන කියන සොදුරු කලාකාරණිය විවාහයට පත් කරගන්න ස්වාමි පුරුෂයා හරිම වාසනාවන්තයි මොකද විවාහයෙන් පසු ජීවිතයේ තුල පුදුම වගකීමකින් ඒ ජීවිතේ රකින්න උත්සාහ කරන පිහිටීමක් මේක තුල තියෙනවා මේ කේන්ද්‍රය තුල දකින දෙයක් තමයි මං කිව්වේ කොච්චර සැරපරසුණත් ඊට ප්‍රතිමේ මෙයාට මෙයාගේ ගුණාත්මක භාවය ප්‍රදර්ශනය කිරීමේ හැකියාවක් තියෙනවා මොකද මේක කුජ කියන ග්‍රහයා පෙන්වනවා මේ වගේ දෙයක් පෙර ආත්මවල බණ භාවනා කරපු කුසලයක් මුල් කරගෙන මොන මොහොතක හිටියත් නිතරම තමාගේ අධ්‍යාත්මික පපුව අධ්‍යාත්මිකව ඒ කියන්නේ හරි පිරිසිදුව තියාගන්න දරන උත්සාහයක් ඒ තුලම මේ තෙසරට ඉස්සරහට වෙන්න තියෙන දේවල් දැනෙන කෙනෙක් පොඩි අනාවක කියන්න පුළුවන් එතකොට මේක හොඳ ඇත්තටම මේ තෙසරා ඔබ බය නැතුව පිරිමි 100ක් එක්ක උනත් අපිට දාලා යන්න පුළුවන් තෙසරා ඒ වගකීම අරදි ජීවිතයේ ප්‍රතිවිතමෙන් රකින්න කාන්තාවක් විදියට පැහැදිලි රෙකමෙන්ඩේෂන් එකක් නිගමනයක් මේ කේන්දර දළු තියලා තියෙනවා අනිත් එක තමයි මේක වැදගත්ම දේ තමයි සෙනසුරුගේ බලවත් භාවය සෙනසුරු උච්ච ක්ෂේත්‍රව දනු නවාංශකව ඉඳීම හේතු කොටගෙන පුදුමාකාර විදියට මොන ඒ රාෂ්ට්‍රකයක් ආවත් ඒ රාෂ්ට්‍රකයට බලපෑම් කරන්න බෑ මෙයාගේ ජීවිතේ කඩන්න මෙන්න මේ විදිහටයි එක වෙන්නේ හරි තමා උපෙන්න මුදල් තම ඥාතින් වෙනුවෙන් gedara වෙනුවෙන් බොහොම වියදම් කරන කෙනෙක් අනිත් පැත්තෙන් තමයි උපත තුලම ආගම දහමට නැඹුරු පරිසරයක් තුල ජීවත් වීමේ හැකියාවක් උපත ලැබීමේ හැකියාවක් තියෙනවා ආගම දහම නිවැරදි අවබෝධයෙන් විශ්වාසයෙන් කරනවා ඒක 아무තුවෙන් කියලා දෙන්න ඕනේ නැහැ මේ මහජනතාවට බොහොම කැමති හරි අනුකම්පාවයි
වැඩක් ඉවරලා ගෙදරට එද්දී යාළුවටත් උදව්ව කරගෙන ගෙදරට එන්න හරි කැමති කෙනෙක්. ඒ වගේම තමයි රාජකාරිවලදී වැඩ පෙන්වන හම්බ කරන්න පුළුවන් කෙනෙක්. පපුවට දැනෙන්න වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි මගෙන් වැඩක් ගන්න ඕන නම් ඕන කෙනෙක් මට ආදරයෙන්ම කියන්න ඕනේ. මට තරවටු කරනවට මං කැමති නෑ. ඔව්නේ. හරියට හරිනේ. හරියට හරිනේ කියලා හරියන්නේ නැහැ. කියන්න ඕන. තව අදහස් කොහොමද මේ? ඔව් අදහස් කියන්නේ මට මොයින් හිතන මේ පොඩ්ඩක් ෂොක් එකක් වගේ. මේ ඒ කියපේ හරි. මේ කියන්නේ කියපු සියලුම දේ හරි. මං මේ ඒ ආගමික නැඹුරුව ගැන කතා කරනවා මම දැන් අවුරුදු 18ක් පොඩි කාලේ ඉඳන්ම වගේ මේ මං නිර්මාංශ කෙනෙක් ඒ වගේම මම පුලුවන් තරම් පොයට සිල් ගන්නවා දහම් පාසලෙත් ගන්නවා ඉතින් මගේ ආගමික නැඹුරුව තියුණා පුංචි කාලේ ඉඳන් අවුරුදු 6 ඉඳන් මම සිල් ගත්තේ ඒ වගේම මේ හරි පුදුමයි I think ඔව් මං ඕනම කාර්යයක් කරද්දි මටත් හරි මට උවමනාවක් තියෙනවා ඔව් මගේ මේ ඒ කියන්නේ මම මතක හිටින්න ඕනේ කියලා රුවන් එක මං ආ මේක කරාම ආ යා තමයි මේ වැඩේ කරේ කියලා පොඩි ඒකෙනුත් මම හිතන්නේ යම් කිසි නම්බුවක් ගන්න හො ඒ වැඩේ උපරිමයෙන්ම කරන්න ඕනේ එතකොට තමයි මට මේකේ තියෙන මම කරා කියන ඒ නම්බුව ගන්න. නමුත් කවුරු හරි මට කිව්වා තා මේක කරලා දාන්න හරි මෙහෙම එහෙම කිව්වා දැන් ගෙදර වැඩක් වුණා තා මේක කරන්න කියලා නිකන් කිව්වොත් ඉතින් මං කරන්නෙම නැහැ. එහෙමනම් ඉතින් මං හරි හිතුවක් කරලා කරන්නේ අර කිව්වා වගේ නිකන් දැන් මගෙන් වැඩක් ගන්න තාපි අම්මත් කියලා එයාගේ වැඩක් ගන්න තියාට පොඩ බටර් ගන්න ඕනේ. එයාට පොඩ ආදර ආදරින් කියලා මං හිතන්නේ ලක්ෂ්ම හත්තේ හරික ලස්සනට කිව්වා ආදරින් කියන්නේ ඔළුව අත ගාලා කිව්වහම මාව හොඳට වැඩ ගන්න පුළුවන් දාන ගෙදරක කොහෙ ගියත් මගෙන් වැඩ ගන්න නම් මට කියන්න හැබැයි නිකන් ඔක් කරලා හොතන් තියන්න කිලි කිව්වොත් මං දමල ගහලා ඇවිදගෙන යනවා. නමුත් මට කිව්වොත් ඔයා තමයි දැන් මේක කරන්න ඕනේ කවුද මේ මේ පිංගම් බලන්නේ මේ ටික ඔක්කොම කරන්න කිව්වොත් මම එලි වෙනකන් හරි වැඩ ගන්න පුළුවන් මගෙන් ඒ හොඳට මාව ආදරෙන් කිව්වොත් තමයි ඒක. ඒ හොඳට මුරුන් ගත්තේ තියලා බලන්න. කියලා තමයි කරන්නේ. දුන්නට පස්සේ හොඳට කරනවා. මම මාව ඒ කියන්නේ මම නොහිතා හරි මම හරි ආසයි මම වැඩ කර වෙන හැබැයි මම තමයි මට ඒක ආදරෙන් කියවෙන්න ඕනේ. හොඳයි. ඔන්න දැන් මේ තෙසාරා කියන්නේ කවුද කියන එක තෙසාරම කියනවා. මම තමයි මේ මම කියන්නේ මේ මම. හොඳයි. එතකොට මේ තව කතා කරමු. මම කියන්නම් ඇවිල්ලා විරාමයක් ගමු විරාමයෙන් පස්සේ කියන්න. ඉතින් අපේ මේ වැඩසටහනේ අවසාන මිනිත්තු කීපය මේ ගත කරන්නේ කාලය ගියා දැනුන්නේ නැහැ නේද සර්? පොඩ්ඩක්වත් දැනුන්නේ නැහැ. මට තව කාලේ ඕනේ කියලා තමයි හිතෙන්නේ. හොඳයි. මේ තියෙන කෙටි කාලෙ මම හිතනවා අපි වැඩි ප්‍රයෝජනයක් ගන්නවා ලක්ෂ්ම මහත්තයෝ මේ තෙසරාට මම හිතනවා දැන් ඉදිරි කාලේ සුබයි කියලා කිව්වා. ওই සුබ කාලේ තවත් වැඩිපුරම සුබ කරගන්නට යහපත් ප්‍රතිඵල ළඟා කරගන්නට තෙසර සාමාන්‍යයෙන් ওই කේන්දරයට අනු මොන විදියට හැසිරුණොත් හොඳයිද කියලා ඔබතුමාගේ අදහස. ඔව්. එකක් තමයි නිතරම ඕන කෙනෙක්ගේ උපදේශයක් අහන්න පුළුවන් විදිහට මනස සකස් කර ගන්න ඕන. ඒ වගේම ජීවිතය තුළ පොඩි කම්මැලිකමක් තියෙනවා ඒක නැති කර ගන්න ඕන. කාලසටහනකට අනුව වැඩ කරන්න ඕන. සමහරවිට අන්තිම මොහොත ගිහිල්ලා වැඩේට බහිනවා. හරියට හරියට. එතකොට ඔයාටම දැනෙනවා ඒක කරලා ඉවුනාට පස්සේ චරිතේ අයියෝ මට මීට වැඩිය හොඳට කරන්න තිබ්බනේ. මං කියන්නේ ඒ දුක ආපහු ගන්න එපා. එතකොට අපි දැන් මාර්ගේ පෙන්ලා දීලා තියෙන්නේ. එතකොට දැන් මේ යන කාලය ගත්තොත් හිටපු ගමන් අමතකන ගතියක් තියෙනවද? ඔව්. ඒකත් මේක පෙන්නනවා. පොඩි ප්‍රාණගත අකුසලයක් තියෙනවා. හැබැයි ඒක විවාහයට බලපානවා. ඒකයි මං කිව්වේ හොඳට කේන්දර ගැළපීම් කර යා යුතුය කියලා. තව දුර්වලකමක් තියෙනවා. දුක කනස්සල්ල හිතට ආපුවම කාටවත් කියන්නේ නැතුව තමුම්ම හිතන ගතියක්. මේක වට හොඳ නැහැ. ඒක හොඳ නැති එක හේතුව මෙයා මානසික ආතතිය මනසට ගන්නවා වගේම පපුවට ගන්නවා. මෙයා හරි පැනික් වෙනවා. නිර්ණායක කෝල් එකකින් වාගේ පපුව අවුස්සන්න පුළුවන්. ඔව්. එතන මොකද වෙන්නේ? එතන මේ දෙකම දුර්වල වෙනවා. එහෙනම් ඔයාගේ හිතට දුකක් ආපුවම ඔයා හොඳට ආගම ධර්මයේ දන්න නිසා හැමදාම ගෙදර තුන් සූත්‍රය කියලා බුදුන් වැඳලා තමාගේ දුක බුදුරජාන් වහන්සේට කියන පුරුදු වෙන්න. අනේ බුදු පියාණෙනි අද මට මේ වගේ දුකක් වුණා. බුද්ධ ශක්තිය පීඨෙන් මට නැවත ඒ වගේ දෙයක් වෙන්න එපා. ඔය එක අතරින්න ඕන. එහෙම නැත්නම් අනවශ්‍ය මානසික ආතතින් වලට, ඔළුවේ කැක්කුම් වලට, පපුව රිදීම් වලට යන්න පුළුවන්. ඔයා ඒක හරි ගස්ස ගන්න ඕන. එතන සමස්තයක් වශයෙන් ගත්තාම මේ ලැබපු මේ මං කියන්නේ මේ 24න් පස්සේ ලැබෙන කාලය රුවන් තේශාරා වාදු ජීවිතේ තමා බලාපොරොත්තු තියාගත්ත සිහින මල්පල් ගැන වෙන කතාවක්. මොකද මේකේ සිකුරු හරි බලවත්. සිකුරු කියනවා මේ කේන්දරය තුල මෙන්න මේ වගේ කතාවක්. මෙයා ඇත්තටම දැන් මේ යන කාලය තුල වුණත් හැමදේම බොහොම ආගමික අනුව හිතන දේවල්. ඒ කියන්නේ ධර්මයේ තුල අපි ඉස්සරහට යන්න ඕනේ. දුප්පතයට මම උදව් කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ බේර ගන්න ඕන. හිටුගම් ප්‍රීති ගමන් යන්නත් හරි ආසයි. මොනවා වුණත් සිකුරු මේ කේන්දරේ බලවත් ලෙස පිහිටලා තියෙන නිසා මේ අන්තර් දසාව තුළ පැහැදිලි ජයග්‍රහණයක්
තම ජීවිතයට තම ඥාති වර්ගයාට නායකත්වයක් මෙයා නිසා ඥාති වර්ගයා සන්තෝෂයට පත් වෙන්න පුළුවන් කාලයක් වෘත්තිමය තත්ත්ව තුළ අනිවාර්යෙන්ම මේ තසාරා ජයවර්ධන කියන සොදුරු කලාකාරණිය කැපී පෙනෙන්නම තියෙනවා ග්‍රහය දෙනවා නම් ඒක කිසිමකට වළක්වන්න බෑ හැබැයි අපි දුන්න පොඩි උපදේශ ටිකක් මේ 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 ප්‍රති හරි ගස්ස ගන්න කියලා හේ හරි ගස්ස ගැනීම තුළ අනිවාර්යෙන්ම ඇඟට දැනෙන තම මවුට සන්තෝෂ වෙන්න පුළුවන් මගේ දුව අද මේ තත්වයක ඉන්නවා කියලා තම ඥාති වර්ගයාට සන්තෝෂ වෙන්න පුළුවන් අනේ අපේ තෙසාර දුව මේ තත්වයක ඉන්නවා කියලා අපිට නේරුවන් අනේ අපිත් එක්ක වැඩසටහනට ආපු කෙනෙක් නේ අද මෙයා මෙන්න මේ දේ ගන්නවන්නේ මෙතන අහවල් තැනදි කියලා සන්තෝෂ වෙන්න පුළුවන් කාලයක් මේ තියෙන්නේ ඒ නිසා අනිවාර්යෙන්ම මෙච්චර කල් සිහින දැක දැක හිටපු සිහින කුමාරයා ඇවිල්ලා දොරට තට්ටු කරනවා ඕනකට වැඩිය වැරදි දකින්න යන්න එපා නේද වැරදි කාගාවක් තියෙනව නිරුවන් එතකොට තිසරා මේක පොඩ්ඩක් වා සමතුලිත කරගන්න ඕනේ සමතුලිත කරගෙන තමයි මෙතෙන්ට වැඩේ බහින්න ඕනේ එහෙම නැති වුණොත් තව අවුරුදු පහකිනුත් තිසරාව තනියම තමයි අපිට දකින්නම් වෙන්නේ අපි ඒකට කැමති නැහැ අපි ආශිර්වාදේ කරන්නේ මේ ලැබුණ උපරිම නේ මංගල යෝග තියෙන ඊටාම ප්‍රබල අන්තරදසාවක් එනවා මේ තුලදී අනිවාර්යෙන්ම මේ විවාහ ජීවිතේ එන්න ඕනේ ඒ වගේම ඉදිරිය ගැන කතා කළත් විශේෂයෙන්ම ගුරු මහදසාව ඉස්සරහට එන්න තියෙනවා පුදුමාකාර විදිහේ සන්තෝෂයක් ලබාගෙන ඉපදුන රටේ ගෞරවනීය තත්ත්වයකට පත් වෙමින් තමා ඉගෙනගත් දේ මුල් කරගෙන තව අයට දේවල් උගන්වමින් ඉස්සරහට යන්න පුළුවන් කාල සීමාවක් තමයි මම දකින්නේ හොඳයි තෙසරා තේරුණානේ තේරුණා ඔව් මේ විදිහට එනවා වැඩ ටික කරගෙන යහපත් ජීවිතයක් යහපත් අනාගතයක් ගොඩනගා ගන්න කියන අපි ඒ කාරණාව කියනවා හොඳයි බොහොම කෙටියෙන් මම කියන අද දවසේ වැඩසටහන ගැන පොඩි ටිකක් නැත්තරම මේ මුලින්ම කියන්නේ රුවන් මේ වැඩසටහනට ආරාධනා කරපු මනෝරිටත් ශාෂී ඒ සියලුම හිරු ටීවී ආයතනයට මම මුලින්ම පින් දෙනවා මොකද මේ ගොඩක් ඇත්තටම සත්‍යය පැවසි මට කියන්න බෑ මන් දැ අඩුපාඩු දකින්නව ගන්න මට අඩුපාඩුවක් දකින්න නෑ 100%ක්ම සත්‍ය කිව්වේ ලක්ෂ් මහත්මයා කියපු උපදෙස් මදින අම්මා කියලා ඇති එහෙම නැතුව කවුරුත් මගේ මේ ජන්පත්‍රය බැලලා කියලා නෑ හින්ද මං මට ඒ කියපු අඩුපාඩු තේරුණා ඇත්තටම මගේ තියෙන අඩුපාඩු මං ඒව හදා ගන්නවා කියලා දැන් අදිෂ්ඨාන කරගත්තා උමත් මි ස්තුතියි මේ වැඩසටහනට ආරාධනා කරලා මගේ ආසාවක් තිබ්බ වැඩසටහන ස්තුතියි ලක්ෂ් මහත්මයෝ ඔන්න අවස්ථාව තියෙනවා අද කාලයකට පස්සේ රුවන් වැඩිපුර කොළ ගානක් කේන්ද්‍රයක් ගැන ලිව්වා කොළ හයක් තියෙනවා වාගේ ජීවිත කතාව හයම ගිහිල්ලා නිදාසෙ කියවලා නිදාසෙ කියවන්න ස්තුතියි දෙදාටම කිත් එක සම්බන්ධ වුණාට අද දවසේ මේ වැඩසටහනට ආයුබෝවන් කියලා සමුදෙනවා ඉදිරි වැඩ කටයුතු සියල්ලක් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතර කෙටි විරාමයක් ගන්න විරාමෙන් පස්සේ නැවතත් හමු වෙනවා රැඳී සිටින්න විඳින උදැසන සමග අයිබෝවන් සුබ උදෑසනක් සිකුරාදා දවසේ වින්දනීය උදෑසන බලන ඔබට අද වෙනස්ම ආකාරයක වැඩසටහනක් තමයි අපි ඉතිල්ල කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබ දන්නවා මේ දිනවල මුළු ලංකාවක්ම කතා බහ කරන මාතෘකාවක් තමයි මංගලම් ප්‍රදර්ශනය. පසුගිය අවුරුද්ද පුරා ඒ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී වසර ගානක මතක සටහන් තියලා තියෙද්දී මේ අවුරුද්දෙක් වාසනාවන්ත යුවලකට අවස්ථාව ලැබෙනවා. මේ සඳහා හිමිකම් කියන්නේ තමන්ගේ මංගල උත්සවයේ නොමිලේම හිරුහරහා ලබා ගන්න විශේෂයෙන්ම කියන්න ඕන මේ ගැන මතක් කරද්දී ඇත්තෙම මනාලයට සහ මනාලියට සිතන්න දෙයක් නැහැ. වුන් සිතන දේ සිදු කරන්න හිරු සූදානමින් ඉදි. ඉතින් මේක පුළුල් ක්‍රියාවලියක්. ඒ නිසාම අද දවසේ අපි පසුගිය දිනවල වගේම අදත් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා 27 වන ඉරිදා ජයක් හිල්ටන් හෝටලේ තියෙන මංගලම් ප්‍රදර්ශනය පිළිබඳව. මේකේ විවිධ කොටස් විවිධ අයට බාර වෙනවා. ලංකාවේ දක්ෂතම නර්තන ශිල්පීන් ඒ විතරක් නෙවෙයි දක්ෂතම රූපලාවන්‍ය ශිල්පීන් හිතන්න දෙයක් නැහැ ඔබේ සිහිනයක් තිබ්බනම් මගේ විවාහ මංගල උත්සවය මෙහෙම වෙන්න ඕනේ කියලා ඒ සිහිනය සැබෑ වෙන දෙයක් තමයි මංගලම් ප්‍රදර්ශනය හරහා සිදුවන මංගලම් විවාහ මංගල උත්සවය ශේෂ්ත්‍රේ ප්‍රවීණයන් එකතු වෙලා මේ සියලු කටයුතු සංවිධානය කරද්දී අපි ආරම්භ කරනවා අද දවසේ කතා බහ ඇතෙම වෙඩින් එකක් කියලා කිව්වහම මංගල උත්සවයක් කියලා කිව්වහම නර්තනය විශේෂ තැනක් ගන්නවා වර්තමානයේ ගත්තාම ෆස්ට් ඩාන්ස් එක තියෙනවා ගෲප් ඩාන්ස් එක තියෙනවා හැබැයි මේ සියලු දේවල් නිර්මාණශීලීව කරෙන්න ඕනේ නිසාම ප්‍රවීණ නර්තන ශිල්පී ගයන් ශ්‍රීමාල්ට අපි කතා කරන්න අද තීරණය කරා මේ පිළිබඳව ගයන් දැන් මංගලම් ප්‍රදර්ශනය කියලා කියන්නේ මුළු ලංකාවක්ම ලෝකයක්ම කතා බහ කරන විවාහ මංගල උත්සවයක් ඔබට මේ අවුරුද්දේ
හිමිකම ලැබෙනවා මෙහි නර්තන කටයුතු සිදු කරන්න කියන්නකො මේ අත්දැකීම ගැන මම හිතන්නේ මම පළවෙනි පාරට තමයි සම්බන්ධ වෙන්නේ මම හිතුවා ඒ කියන්නේ මංගලම් කියන මේ වැඩසටහන මම හිතන්නේ දැන් ලංකාව පුරාම ඉතාම ජනප්‍රිය වෙලා තියෙන වැඩසටහන මට ලොකු වාසනාවක් මේකට සහභාගී ලැබීම ඒ වගේම දැන් වෙඩින්ස් වල හුඟක් දැන් නර්තනයේ පැත්ත मूलिक अंगे बहुत पत्ला फस्ट डांस ग्रूप डांस इट पे वेडिंग कतर नर्तना अंग मेक निकांग पड़ी तीयन वेडिंग तीयन मूलिक दीवा अतर तीन अनिवार्य अंगे बहुत पत्ला मम हितना मे विसी हेन दट कुलम चाई कीलटन के तीयन प्रदर्शनी प्रदर्शन आवती वाले दिन पुलवांग मम कोमद मे दिपत्न नव युवलट मम कोमद फस्ट डांस तो ग्रूप डांस करण निर्माण करण विद्य कील दिन के मम माव हमुना पास मिसी हेन सिटी नवा योट दिनगण पुलवांग कोमद वेडिंग नर्तन फस्ट डांस निर्माण करहमद की दुखाइतना वेडिंग नर्तन दी मुलिम बलोन थीम मुखद की मे कपल मुखद सांप्रदायिक मंगलोत्सव इतनी हाड़गे मंगलोत्सव की एक दिन तम अभी फस्ट डांस निर्माण कर ओण එතන අපි හිතමු ඔසරියක් ඇඳගෙන ඉන්න නව යුවලක් වෙනම ස්ටයිල් එක ඩාන්ස් එකක් කරලා හරියන්නේ නැහැ ෆස්ට් ඩාන්ස් එකට. ඒකට ගැළපෙන විදිය දෙයක් තමයි අපි නිර්මාණය කරන්න ඕනේ. මේ දේවල් ගැන කතා කරගන්න, ඒගේ දේවල් ගැන දැනගන්න පුළුවන් මේ 27 වෙනිදට කොළඹ ජයි කිල්ටන් එකට පැමිණිය යුතුයි. අපිට කියන්න දැන් සාමාන්‍යයෙන් දහස් ගණනක් දැන් आदरे करन मनाले मनाली बलापुर सामान्य प्रदर्शन आवट पे उंगे आकर्षण मे वटातीन शील देवाल्वलट यमुन लंकावे जनप्रियतम रूपलावण्य शिल्पी नर्तन शिल्पी मे शीलू आदि अपटी सामान्य वासनावकीन दे कोतन पेदे दंग मिथन तोरागन युवल दंग नर्तन काट सूदनकर मूलिका की मनोवा वेद मंगिताने लुकुवासना वक्वालट मंगिताने अपे वगे कट्यत्ते वेडकरन लबेन मे वगे वासना वक मंगिताने हिरुटी वेन लबा देनु यालट मुकद अपित मेकर सहभागीला अपी अपी देयक इदिरिपत करन्ने अपित आसावेन करन्ने मुकद दैन मे वगे वासनावंत युवलक एक अपी वेडकरन्न हरि आसाय अब मम पावचकर दिन मम्म मे दिन फस्ट डांस निर्माण करेंट टपस्ताव नोवेन दिएट इक समहरलावट अभी मम धनवत्न लुकू नर्तनांग दपट मे मोन अभी फस्ट डांस मे दिन करहरलाट करेरी पत्न एवला टेन्शन ये तीयन बट पिटा वेला करगा बेरी अब मम मट अभियोग मे तीर तोर तोर नव युवलट කොහොමද නිර්මාණය කරන්නේ ෆස්ට් ඩාන්ස් එක ඒ වගේම ග්‍රූප් ඩාන්ස් එක ඒ වගේම මේ වෙඩින් එකට මගේ නර්තන කණ්ඩායම කොහොමද පාවිච්චි කරන්නේ ඒ කියන්නේ කොහොමද මේ මේ වෙලාවට මේ ඩාන්ස් ඇක්ට් එක මේ වෙලාවට මේ ඩාන්ස් ඇක්ට් එක කියන පාවිච්චි කරන්නේ කොහොමද මේ සේරම හැබැයි බලා ගන්න පුළුවන් 27 වෙනිදට මගේ නර්තන කණ්ඩායමත් ඉන්න 27 වෙනිදට කොළඹ ජයි කිල්ටන් එකේදී අපි නර්තනාංග तुण हर गिदिपत कर बलापुर सैर माल दिन पुलवा बलागन पुलवा अभी तेक् इकतुना विसी हेन अभी मंगल प्रदर्शन मंगल विवाह मंगल उत्सव अभीट सामान्य पहुगे अवृद्धि अद्यकी मल्ट अणु समहर सदाहन मेक जात्यंतर तले मंगल उत्सव अक्यल मिथन
මොන වගේ දේවල්ද වෙනස්කම් නර්තනයේ පැත්තෙන් කළ යුත්තේ කියලා හිතලා තියෙන්නේ මේ ඔව් මම හිතන්නේ අපි වෙඩින් එකේ මුලින්ම තීම් එක හොයාගන්න ඕන මොන වගේ තීම් එකකට යනවද කියලා ඒකත් එක්ක එතකොට මනමාලයා මනමාලීව වෙල්කම් කරන dance එකක් තියෙනවා ඒක අපි වෙනස් විදිහට කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඊට පස්සේ කොහොමද අපි ඒ දින ෆස්ට් ඩාන්ස් එක ඊට පස්සේ ඒකත් අපි පොඩි වෙනස් ආකාරයකට කරන්න බලාපොරොත්තු වෙනවා මොකද මේක මුළු ලෝකයක් බලන් ඉන්න මංගල උත්සවයක්. එතකොට අපි අපි දෙයක් ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට අපිට දෙයක් ලැබෙන්නේ. ඒක නිසා ඒ වගේම අපි කොහොමද විදින් එක පුරාවට නර්තනය පාවිච්චි කරන විදිය. ඒ කියන්නේ එකින් එකට වෙනස් වෙන හැමදාම දකින්න වෙඩින් එකක තියෙන නර්තනාංග නෙමෙයි. මේක විතර වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හරි දැන් වාසනාවන්තෙක් සහ වාසනාවන්තියක් එදාට තේරෙයි දැන් මේ 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 කට්ටිය දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ නර්තන හැකියාවන් කෙසේද කියන මේ මේ අත්දැකීම් තියනවද කියලා දන්නේ මොකද එදාට තමයි තීරණය වෙන්නේ දැන් මෙහෙදි ඔබ හිතන්න දැන් නර්තනයේ කවදාකවත් ඉගෙනගෙන නැති නර්තනයේ සම්බන්ධ කිසිම කටයුත්තක නිරත වෙලා නැති දෙන්නෙක් තේරනවා කියලා දැන් මේ කට්ටියට කොච්චර කාලයක් විතරයිද මේ පුහුණු වීම කටයුතු කරලා ඉවරලා ඒ සඳහා සූදානම් කරන්නේ ඕ මං හිතන්නේ අපි ඕනෙම කියලා නර්තනයේ දෙන්න පුළුවන් මේක ලොකු අපේ මේ හැමෝම තියෙන දෙයක් අතර තියෙන දෙයක් ප්‍රශ්නයක් තමයි අපර නටන්න බෑ ඕනෙක නර්තනයේ දෙන්න පුළුවන් අපි මම නර්තන ශිල්පියෙක් කියලා මම නර්තන ශිල්පියෙක් හැටියට මට ඒ කියන්නේ මට දැන් මම ඔයාට උගන්වනවා මම ඔයා වෙන්න ඕන මට ඒ කියන්නේ මම වෙලා මට ඔයාට උගන්වන්න බෑ මම ඔයා වෙන්න ඕන ඔයා වෙලා තමයි මම ඔයාට පුළුවන් දේ තමයි මම කරන්න ඕන ඒක නිසා දැන් මේ තේතෝ තෝරාපත් කරගන්න නව යුවලට මම හිතන්නේ මාසයක වගේ තියලා අපි පුහුණු කටයුතු කරන්න ප්ලෑන් කරගෙන ඉන්නවා සමහර විට ඒක මාසික ආමාරක් කොහොම වෙයිද දන්නේ කොමරි අපි එයාලට අවශ්‍ය දෙයක් ඒ කියන්නේ ඒ දෙන්නට හානියක් නොවෙන්න ඒ දෙන්න ඒ තියනා වූ ඒ වෙලාවට තියෙන ගෞරවණීය බව රැකගෙන ඒ දේ හානිය නොවෙන පරිදි තමයි අපි නර්තන නිර්මාණය කරන්නේ. බය වෙන දෙයක් නැහැ නර්තනය කරන්න බෑ මම නර්තන ඉගෙනෙන්නේ නැහැ මට මේ ෆස්ට් ඩාන්ස් එක කරන්න බෑ ගෲප් ඩාන්ස් එක කරා ගන්න බැරි වෙයි කියන එක කිසි බය වෙන හේතුවක් නැහැ මාසයක පුහුණුවක් දෙනවා ඒ දීලා තමයි අපි ඊට පස්සේ නිර්මාණය කරන්නේ. හරි ගාන දැන් 27 වෙනිදා ජැක් හිල්ටන් හෝටලේට දහස් ගණනක තරුණයන් තරුණියන් ආදරයෙන් වෙලී පවතින සීලු දෙනා එනවා දැන් මෙතනදී අපි මූලික වශයෙන් කතා කරන්නේ දැන් මෙතන ජයග්‍රහණය ලබන මනාලය සහ මනාලිය වෙන්න ඉන්න දෙන්න ඊට අමතරව එන සීලු දෙනාට උපදෙස් දෙන්න නර්තන කටයුතු පිළිබඳව අවබෝධය ලබා දෙන්න සූදානම් නේද ඔබ ඉන්නේ ඔව් අනිවාර්යෙන් මම ඇතුළුව මගේ නර්තන කණ්ඩායම සූදානම් ඉන්නවා තමන්ට කියන්නේ තමන්ට අවශ්‍ය නර්තනයේ කටයුතු සම්බන්ධයෙන් සීලුම දේවල් දැනගන්න පුළුවන් අපෙන් ඒ වගේම මගේ නර්තන කණ්ඩායම සූදානම් වෙලා ඉන්නවා නර්තනාංග දෙක තුනක් වගේ ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ ප්‍රදර්ශන භූමිය තුල ඒ වගේම වෙඩින් එකකට අවශ්‍ය දේවල් නර්තනයේ පැත්තේ අවශ්‍ය දේවල් අපි මාත් එක්ක කියලා කතා කරන්න පුළුවන් ඔයාලා පැමිණෙන්න 27 වෙනිදට කොළඹ ජය කිල්ටන් එකට මේ හිරු ටීවී එකෙන් කරන මේ මංගල ප්‍රදර්ශන භූමිය තුලට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න දැනගන්න තියෙන දේවල් අපි දැනගන්න අපේ ඌමනාව අවශ්‍ය නම් ඒ වෙලාවෙ අපිත් එක්ක කතා කරලා දැනගන්න පුළුවන්. හරි ගයන් මේ පිළිබඳව හිරු මැදිරි ඉඳන් කතා බහ කරද්දී 27 වෙනිදා ජැක් හිල්ටන් හෝටලයට ඔබ ආවොත් මේ සියලු උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ගයන් බොහොම ස්තුතියි අද දවස අපි සමග සමුදුනට අයබෝන් කියලා සමුදුන අපි සමග සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ඇතම ජීවිතයේ දෙවනි ඉපදීම හා සමාන මේ මංගල උත්සවය ඔබට දැක බලා ගැනීමේ හැකියාව ඉදිරි දිනවලදී ලැබෙනවා. ඒ නිසාම විවාහ වෙන්න කලින් ඔබට විවිධ ප්‍රශ්න ඇති අපේ විවාහ මංගල උත්සවය කොහොමද කරන්න ඕනේ කියන කාරණේදී උපදෙස් ලබා ගන්න ඔබ 27 වෙනිදා ජැක් හිල්ටන් හෝටලෙට එන්න කියලා මතක් කරන්න.
2013 අවුරුද්දේ නොවැම්බර් 25 වෙනිදා මතක සටහනක් තමයි අද දවසේ විඳින උදෑසන ඔබ ඒ දැක්කේ. ඉතින් එදා ආදරය කරපු දෙදෙනෙක් විවාහ වුණා හිරු මංගලම් මංගල්‍ය උත්සවයේදී විශේෂම කියන්න ඕන ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලැබපු දෙන්නෙක් අද දවසේ හිරු මැදිරියට සම්බන්ධ වෙදී ආයිබෝන් කියලා පිළිගන්නවා රුවන්ගි. ආයිබෝන්. චමත් රුවන්ගි ගලගොඩ වෙනවා විවාහ මංගලයෙන් උත්සවයෙන් පස්සේ. ඒ වගේම එදා දවසේ සංගීතමය සහාය සැපයූ ටියුන් සංගීත කණ්ඩායමේ රොමේෂ් සුගතපාල ප්‍රමුඛ අපිත් එක්ක ඉන්නවා චින්තක ජයසිංහ. ඒ වගේම චානක අමිත්. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. හරි මේ කතාබහ ආරම්භ කරද්දී ඇත්තෙන්ම ජීවිතේ සැබෑ වුණු සිහිනයක් වාසනාවන්ත යුවලක් තමයි අද හිරු මැදිරියට ඇවිල්ලා ඉන්නේ. 2013 අප්‍රේල් 28 වෙනිදා දවස අපි ආරම්භ කරනවා එතනින්. මතක් කරමු රුවන්ගි. ඔව් සගා තෙම අපි එදා අප්‍රේල් 28 වෙනිදා ඒ ජැක් හිල්ටන් හෝටලේ පැවැත්තුණා මංගල ප්‍රදර්ශනයට පැමිණියා. අපි ඇත්තටම එනකොට දැනගෙන හිටියේ නෑ මෙතන මොකද්ද වෙන්නේ කියලා. මේ ඉතින් ඇවිල්ලා අපි ඇවිල්ලා හැම ස්ටෝල් එකකටම ගිහිල්ලා ඒ හැම වෙන්ඩ කෙනෙක් එක්කම කතා කරාම අපිට ගොඩක් දැනුම ලැබුණා කොහොමද අපේ වෙඩින් එක ප්ලෑන් කරන්න ඕනේ ඒ ආදී දේවල් හැම දෙයක්ම. ඉතින් ඒ වෙනකොටත් අපි දැනගෙන හිටියේ නෑ මොකද්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. අපි ඊට පස්සේ තමයි දැනගත්තේ මෙතන රෙෆල් ඩ්‍රෝ එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා ඒකට නිකන් දාලා බලන්න කියලා. අපිට කිසිම හැබැයි ඩවුට් එකක් තමයි තිබුණේ අපිට හම්බ වෙයිද නැද්ද කියලා. ඉතින් අපි එදා දවසේ අන්තිමේදී අපි වාසනාවන්ත වුණා ඒ ජයග්‍රහණය අපිට ලබා ගන්න. ඉතින් ඒ ගැන අපි ගොඩක් සන්තෝෂ වෙනවා. ඒ වගේම එදා පටන් අපි අපේ වෙඩින් එක තිබුණේ නොවැම්බර් 25 වෙනිදා. අපි හිරු ටීම් එකයි අපේ වෙන්ඩර්ස්ලායි අපි හැම කෙනාම අපේ ටීම් එකක් වගේ අපිට අපි යාළුවෝ වගේ වැඩ කළා. අපේ වෙඩින් එක ඇත්තටම ගොඩක් සක්සස් වුණා. අපිට බලපු අපේ පිටරටින් නෑදෑයෝ පවා යාළුවෝ පවා අපිට කෝල් කරලා කිව්වා හරිම ලස්සන වෙඩින් එකක් එහෙම කියලා. ඉතින් අපි හිරු ටීවී ආයතනයටත් ඒ වගේම අපේ අපිට උදව් කරපු හැම වෙන්ඩ කෙනෙකුටමත් මේ අවස්ථාව කරගන්නවා ගොඩක් ස්තුති කරන්න අපේ වෙඩින් එක ලස්සන එකක් කරලා දුන්නට. හරි අපි චමත් එකත් කතා බහ කරන්න ඕන. ඊට අමතරව මේ ආදරය හා ළඟින් යන දෙයක් තමයි සංගීතය. අපි අපේ ජීවිතයේ යම්කිසි අත්දැකීමක් ගීතයකින් කියනවා. ඉතින් එදා දවසේ සංගීතමය සහාය සැපයූ ටියුන් සංගීත කණ්ඩායම දෙදෙනෙකුත් ඉන්නවා. අපිට කියන්න ඕන චින්තක මේ එදා දවසේ දැන් මංගලම් ප්‍රදර්ශනය කියලා කියන්නේ ජාත්‍යන්තර තලයේ කියලා අපිට අවිවාදකින් තොරව පිළිගන්න වෙනවා. ඒ නිසාම ඒ අත්දැකීම ඔබට ලැබුණා. කියන්නකෝ ඒ දවස ගැන. ඇත්තටම වෙඩින් එක කියන්නේ කොහොමද කියන්නේ? කාටවත් يعني සංගීත කණ්ඩායමක් වශයෙන් ගත්තොත් ඇත්තටම ලොකු වාග්යක් ඒ වගේ වෙඩින් එකට සංගීතෙන් දායක වෙන්න ලැබීම ගැන ඇත්තටම ලොකු වැඩක් ඉරුටි ටීවීකින් කරපු ඇත්තටම සතුටුයි ඒකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන. හරි චානක අපිට කියන්න දැන් 27 වෙනිදා විශේෂ වෙනසක් වෙන්න ඕනේ. මොකද ගිය අවුරුද්දට සාපේක්ෂව බලද්දී අපිට ආරංචි වුණා රොමේෂ්ට කතා කරලා කිව්වා විශේෂ සැලසුම් කීපයක් තියෙනවා මේ දවසේ මේ එන පිරිවර්ගයේ ආකර්ෂණය සඳහා කියලා. මොනවා වෙනසක්ද කරලා තියෙන්නේ? දැන් ගිය පාර අපි වෙඩින් එක ප්ලේ කරද්දි අපේ මියුසික් පැත්තෙන් අපි ලොකු වෙනසක් කරන්න තමයි ට්‍රයි කරන් හිටියේ. අපිට ඒක කරන්න හම්බුණා. මේ දාපාරත් 27 වෙනිදා ජැක් හිල්ටන් හෝටල් එකේ දින එක්සිබිෂන් එකට හැමෝටම වෙන්න කියලා මම කියනවා. මොකද අපි එදාටත් අපි ඉන්නවා ආවම. ඉතින් අපේ විදාපාරත් අපිට මේ චාන්ස් එක හම්බෙලා තියෙනවා. ඒකට හිරු ටීවීකට ගොඩක් තෑන්ක්ස් කරනවා. ඒකෙන් හින්දා මේ අපෙන් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ගිය පාරට වැඩිය විදාපාර මියුසික් පැත්තේ. හරි හරි මේ දේවල් කතා බහ කරද්දී චමත් එක්ක කතා බහ කරන්න ඕන. ගිය අවුරුද්දේ මංගලම් විවාහ මංගල උත්සවයේ අත්දැකීම ටියුන්ස් ලබා ගත්තේ කොහොමද? අපේ රටට දුන්නේ කොහොමද? අපේ හිරු ටීවී හරහා අපේ රසිකයන්ට එකතු කරේ කොහොමද කියන දේ බලා ගන්න පුළුවන් මේ වෙලාවේ. දැසේ දුටුවා
උබේ ප්‍රේම අරින්දරේ ගීත රාවේ දනෝනා සුඳුරු දෙදරන් සත්සරේ මාදේ විලේනා ඔබ මගේ සීනේ से दुटुआ उभी प्रेम रिंगरी गीत रावे देनूना सुंदरु दे अदर सत्सरी मारे विलेना उब मगे सीने पिरुना मीरावी मागे ආදරය කරන ඔබ ඔබේ විවාහ මංගල උත්සවය ලෝකෙම කතාබහ කරන විවාහ මංගල උත්සවයක් බවට පත් වෙයි කියලා කවදාවත් හිතන්නේ නැති වෙයි. කොහොම වුණත් ඒ සිහිනය සැබෑ කරන්න හිරු ටීවී මේ අවුරුද්දේ සූදානම්ින් ඉන්නේ ඒ නිසාම ආරාධනා කරන ඔබ විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් 27 වෙනිදා එන්න ජයක් හිල්ටන් හෝටලෙට අවිල් ලෙවල්ලා ඔබට වාසනාවන්ත අවස්ථාවක් උදා වේ. මිලියන 5කට අධික මුදලක් වැය කරලා අපි විසින් හිරු විසින් ඔබට ලබා දෙන මේ තිලනය ලබා ගන්න එන්න කියලා ආරාධනා කරන ගාම කෙටි විරාමයකට යන්න හදන්නේ. විරාමයෙන් අනතුරු ඔබ රැඳී සිටින්නේ හිරු ටීවී වින්දනී උදෑසනත් එක්කයි. අද දවසේ අපේ විශේෂ සාකච්ඡාව 27 වෙනිදා පැවැත්වෙන මංගල ප්‍රදර්ශනය වෙනුවෙන් විශේෂම කියන්න ඕන පසුගිය අවුරුද්දේ රුවන්ගි සහ චමත් ජයග්‍රහණය ලැබනවා මේ මංගලම් ප්‍රදර්ශනය නිසාම දහස් ගාණක් ඔබ මංගලම් ප්‍රදර්ශනයට මේ වරත් 27 වෙනිදා ජයක් හිල්ටන් හෝටලේට එද්දී ඔබත් වාසනාවන්තයා වෙන්නේ නැහැ කියන සැකේ තියාගෙන ඉන්න එපා. අනිවාර්යෙන් ඔබටත් අවස්ථාවක් ලැබෙයි කියන බලාපොරොත්තු තියාගෙන ඉන්න. ඉතින් ඒ වගේ යුවලක් තමයි එදා මංගල ප්‍රදර්ශනෙට එද්දි අද දවසේ මේ හිරු මැදිරියට ඇවිල්ලා කතා බහ කරන්නේ ඒ අත්දැකීම පිළිබඳ. අපිට කියන්නේ චමත් දැන් ඔබ රුවන්ගිත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. මේක කාලයක් යද්දී තමන්ගේ විවාහය සිදු වෙන්න ඕන කියන තැනට ආවා. එතනදී හිතුවද කවදාවත් ලංකාවේ හොඳම විවාහ මංගල උත්සවයට හිමිකම් කියයි කියලා?
ඇත්තටම එහෙම මම එහෙම හිතුවේ නැහැ. ඒ වුණාට මට මංගලම් එක්සිබිෂන් එක බලන්නවිල්ලා අපි හැම ශේෂ්ත්‍රී ඉන්න ප්‍රවීණ යන් හැම දෙනාම හම්බ වෙලා අන්තිමටම ඒ අර ඒ එක්සිබිෂන් එක අවසාන වෙද්දී තිබිච්ච 25 දිනක් සිලෙක්ට් කරා. ඉතින් ඒ 25ට යද්දී පොඩි බලාපොරොත්තුවක් තිබුණා මෙහෙම ලැබෙයිද කියලා. ඉතින් අතනම අපිට ජයග්‍රහණය කරන්න ලැබුණා ඒක ලොකු අසනාවක්. ඉතින් එතකොට තමයි ඒක හිතා ගන්නවත් බැරි වුණා මේක මේ විදිහේ කියන්නේ කොතනින් පටන් ගන්න කොහොම කෙලවර වෙනවද කියන්නේ මේ අතන මේක විශාල දෙයක්. ඉතින් කෙනෙකුට හිටවෙහන් දරා ගන්න අමාරුයි. අර නිකන් ඒක කියන්නේ සන්තෝෂය ඒ තරම්ම වැඩි. හැබැයි සිහිනේ සැබෑ වුණා එදා. සිහිනේ සැබෑ වුණා. මේ අවුරුද්දෙත් ඒ සිහිනේ සැබෑ වෙනවා. ඒ නිසා ඔබටත් ආරාධනා කරනවා 27 වෙනිදා ජැක් හිල්ටන් හෝටලෙට එන්න කියලා. ටියුන් සංගීත කණ්ඩායම. කියන්නකෝ මේ අත්දැකීම මොන වගේ වේද? ඇත්තටම මේ ලොකු වෙනසක් කරන්න තමයි දපාරත් අපි මියුසික් වලින් බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතින් දාට ඉන්නවා 27 මාත් කියන්නේ හැමෝම ඉන්න කපල්ස් ඔක්කොම ටික එක්සිබිෂන් එක බලන් දෙන්න ජැක් හිල්ටන් හෝටලෙක. මන්දින් ඉන්න හැමෝම ඇවිල්ලා මේ එක්සිබිෂන් එකට සම්බන්ධ වෙන්න. समहार विलावट अंदमे अपे रूपलावण काट कुहुम अपे मंगल पूर्व के मे दीवाज्ञे अपे ඔළුවේ තියෙන විවාහයක් කළගත යුතුයි කියන තැන නමුත් දැනුම් සම්භාරයක් අරගෙන යන්න පුළුවන් කියලා මතක් කරන ගාම 27 වෙනිදා ජයක් හිල්ටන් හෝටලෙට එන්න කියලා මතක් කරද්දී රුවන්ගේ චමත් මට මතකයි එදා දවසේ අපූරු සින්දුවක් කිව්වා මේ වෙලාවේ ටියුන්ස්ලත් එක්කේ ගීත ගායනා කරන්න පුළුවන්ද ටියුන්ස් සූදානම් සල්මල් බෙල්ලුම් චිලි බණ්ඩා ඔබ යෙහි හින්දුවන් නම් සන්දසිහිලෙ මිදු සෙවනට එක් කරගෙන යන්නම් මිතුකුණවා මිතුවක් රෙනෙවූ කඳුලක් විසගන්නම් හේදුනු රන්නොන් චිල්ලේ ඔබ යන තැනකට එන්නම් දැසි දිලි දිලි රේඛා මට කොඳුරයි ආදරේ එන්න කෝ කියා කාල වේලාව යද්දී අපි පුංචි බාධා කිරීමක් කරනවා කොහොමනත්
විසිහත්තනිදා දවස්සේ ජය කෙල්ටන් හෝටලේ තමයි මේ වෙනස සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම කියන යුතු දෙයක් තමයි මොකද ආදරවන්තයා සහ ආදරවන්තිය කියන මේ දෙදෙනාගෙන් ආදරවන්තිය තමයි තමන්ගේ ආදරවන්තයාට කියන්නේ අපි යම් මෙතනට කියලා. මොකද එදත් රුවන්ගේ චමත්ත කියන්නේ අපි ආරාධනා කරමු නේද ආදරවන්තියන්ට ආදරවන්තයාව එක්කගෙන 27 වෙනිදා එන්න කියලා රුවන්ගේ. අපිටත්ෙම අපේ තාති තමයි ඇත්තෙම පත්තරෙන් නිවුස් පේපර් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා මේ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ඇඩ්වර්ටයිස්මන්ට් එක දැකලා කිව්වේ අපි මේකට යන් කියලා. ඉතින් එතකොට තමයි මම ශමත් එක්ක කතා කරලා අපි මගේ පේරන්ට්ස්ලා ශමතේ මමයි අපි හැමෝම ගියේ. ඉතින් මම ආරාධනා කරනවා අපි වගේ ඔයගොල්ලන්ට ආවොත් තමයි දිනන්න පුළුවන් වෙන්නේ. ඇවිල්ලා නැතුව කාටවත් දිනන්න බෑ. ඉතින් ඒ එන හැම කෙනෙක්මත් ඒ හැම එක්කෙනෙකු එක කපල් එකක් වාසනාවන්ත වුණාට අනිත් හැමෝන්ටමත් විශේෂ වට්ටම් දැනුම් ලබා ගන්න ඒ හැම දෙයක්ම ඒ ප්‍රදර්ශන භූමියට ආවොත් තමයි කරන්න පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා 27 වෙනිදා උදේ 9ට ජයි කෙල්ටන් හෝටලේ හෝටල් පරිශ්‍රයට අපේ මංගලම් 10 වෙනි සම්වත්සරයේ වෙනුවෙන් පැවැත්වෙන එක්සිබිෂන් එක බලන්න එන්න කියලා. 2013 අප්‍රේල් 28 වෙනිදා මංගලම් ප්‍රදර්ශනයට ආපු රුවන්ගේ සහ චමත්ගේ ආදර කතාව එක්තරා තැනකදී වෙනස් වෙනවා. මොකද විවාහ මංගල උත්සවය ජාත්‍යන්තර තලයට සමාන කරන්න තත්වයකට හිරු ටීවී උදා කරලා දෙද්දී ඇතම ඒ පිළිබඳව අවසාන වශයෙන් අද දවසේ මේ වැඩසටහන බලන අයට මොකද චමත් කියන්න තියෙන්නේ? ඔව් අතනම ඕගොල්ලොත් එන්න 27 වෙනිදාට ජයි කිල්ටන් හෝටල් එකට එක්සිබිෂන් එක බලන්න. මොකද එතන අතනම ලැබෙන දැනුම කියලා නිම කරන්න බෑ. මොකද අතනම ඔයගලන්ට මල් ද එතකොට ඇඳුම් සිලෙක්ට් කරද්දී කොහොමද ඒව කරන්න ඕනේ, එතකොට මේ සෑම දෙයක්ම සම්බන්ධ වෙන්නේ කොහොමද, ෆොටෝග්‍රැෆි එතකොට සාරි සිලෙක්ෂන් ඒ සියරම දේවල් ඒ දැනුම ලබා ගන්න පුළුවන්. ඒ අතරින් ශේත්‍රීන හැමෝන්ගෙම වට්ටම් ලැබෙන වරප්‍රසාද. ඉතින් ඒ සියල්ලම එකතු කරාම එතන ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් එන්න 27 වෙනිදාට ජයි කිල්ටන් හෝටල් එකට ඇවිල්ලා අනිවාර්යෙන් ඔබ ජයග්‍රහණය කරනවා එදාට. ඔව් අද දවසේ අපේ කතාබහ ඉවර කරන්න කාල වේලාව ඇවිල්ලා තියෙද්දි ඒ මංගල සිහිනය සැබෑ කර ගැනීමේ දිනය වෙන්නේ 27 වෙනිදා ජයි කිල්ටන් හෝටලේදී. විශේෂයෙන්ම දැනුම් සම්භාරයක් ඔබට ලැබෙනවා. ඔබට තවත් කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මෙහෙම විවාහ මංගල උත්සවයක් සිදු වෙන්නේ කියන කාරණාව. ඒ නිසාම කාල වේලාව ඉවර වෙලා යද්දි බොහොමත්ම ස්තුති රුවන්ගි අද දවසේ සම්බන්ධ වුණාට ආයිබෝන් කියලා සමුදෙනවා. ඒ වගේම චමත් ඔබටත් බොහොමත්ම ස්තුති. ටියුන්ස්ලා ඉන්න අපිත් සමග අවසාන වශයෙන් වැඩසටහන ඉවර කරන්න අපිට ටියුන්ස්ලාගේ ඕනේ රන් මාලයක් ගීතය. හරි හිරු ටීවී සමගින් රැඳී සිටින්න කියලා ඔබට ආරාධනා කරන ගාම 27 වෙනිදා තමයි දවස ජයි කිල්ටන් හෝටලේ ලංකාවේ දැවැන්තම මංගල උත්සවයට ඔබ හිමිකම් කියයි කියන බලාපොරොත්තුෙන් එන්න කියලා ආරාධනා කරන ගාම විඳින උදෑසන අවසන් කරන ඔබට සුබ දවසක්. මංගලම් ගීත රැවුදෙන්න